තනක් බොහොම ස්තුතියි සුභාෂිනී උත්පලවන්න සොයුරි නිවේදිකාව. අද සුභාති සංවාද මණ්ඩපය වෙනතට වඩා ටික උදේ පාන්දරින්ම ආරම්භ වෙනවා. අදිර දෙකක් ඇරතේ ඉරිදා දිනේ දේ සුභාර්ථයේ සංවාද මණ්ඩපය ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අපි කටයුතු දා තිබෙනවා. අද උදේ පාන්දරින්ම උදේ පාන්දර ප්‍රවෘත්ති මහල ඉන්පස්සේ අපි සූදානම් වෙන්නේ වඩාත් අර්ථවත් වූ කතාබහකට සුභාර්ථයේ පරමාදේරය වෙන් කර ගන්නට. අද අපි කතා කරන්නේ ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක්, මේ දිනවල වැඩියෙන් කතා බහට ලක්වන කාරණාවක් පිළිබඳව. විශේෂයෙන්ම ඇති වී තිබෙන සමාජීය තත්ත්වය, COVID-19 වෛරසය, දැන් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින ලෝකවාසී ප්‍රජාව, ශ්‍රී ලංකාවාසී ප්‍රජාව බොහෝ වෙලාවට නිවෙස් වලට වෙලා කල්පනා කරමින් ඉන්න මොහොතක්. මේ කාල සීමාව තුළ අපි දුටු දෙයක් තමයි මාධ්‍ය මගින්, ජනමාධ්‍ය මගින්, ඒ වගේම සමාජ මාධ්‍ය මගින් බොහෝ අලුත් නිර්මාණයන්, අලුත් සංකල්ප, අලුත් සිතුවිලි වලට ద్వාරයක් විවර වී තිබෙනවා. මේ නිවෙස් වලට වී සිටීම හේතුවෙන්ම, විශේෂයෙන්ම කොරෝනා නිසා සමාජ දුරස්ථභාවය රැකගෙන ඉන්න සිද්ධ වෙලා තිබෙන හින්දා බොහෝ වෙලාවට විවේක බුද්ධියෙන් යුතුව ඇතැම් දේ පිළිබඳව බොහෝ දෙනෙක් හිතමින් ඉන්නවා. හිතමින් ඉන්න කාල සීමාව බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මාධ්‍යවල අපි නිරන්තරයෙන්ම දකින අලුත් දෑ පිළිබඳව තොරතුරු. ඉතින් මේ අලුත් දෑ පිළිබඳව තොරතුරු එන්න පටන් ගැනීමත් සමගම අලුත් සිතුවිලි වලට, අලුත් අදහස් වලට, අලුත් චින්තනයන්ට නව මාවතක් නිර්මාණය වෙමින් තිබෙනවා. අපේ රටෙත් බොහෝ දෙනෙක් මේ වන විට අලුත් නිර්මාණ හොයමින් ඉන්නවා, අලුත් නිර්මාණ සංකල්ප හොයමින් ඉන්නවා, ඒවාට පණ දෙමින් ඉන්න කාලයක්. අද සුභාර්ථ සංවාද මණ්ඩපයේ පළමු අදියරේ මාතෘකාවට පත්වන්නේ නව උත්පාදන හා නව ව්‍යවසායකත්වයන් පිළිබඳවයි. අපි මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ආරාධනා කර ආදත් වෙනද මෙන්ම ඉරිදා දවසේදී සුභාර්ථ සංවාද මණ්ඩපයේ විද්වතුන් දෙදෙනෙකුට, ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාට, ප්‍රවීණ සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහ මහතාට සහ ප්‍රවීණ සාහිත්‍යවේදී කුමාර ලීනගේ මහතාට ඔබ දෙදෙනාම අපි පිළිගන්නවා. සුබ දැසනක්. මමලින්ම ජගත් වැල්ලවත්ත මහතාගෙන් ප්‍රවේශයක් ලබා ගැනීමට කැමැති. ජගත් වැල්ලවත්ත මහත්මා, අපි රටක් විදිහට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා නවෝත්පාදන සම්බන්ධයෙන් කතා කිරීමේදී. රාජසෝමදේව මහාචාර්යතුමාගේ නව සොයා ගැනීම, එහෙම නැත්නම් නව අනාවරණය කර ගැනීම එක්ක යනකොට අවුරුදු 6000කට එහා ඉතා පිළිවෙලකට නිර්මාණය වුණු ශිෂ්ටාචාරයක් අපිට තිබෙන බැව් ඉතුමන් තනාත කරගෙනමින් ඉන්නවා. නවෝත්පාදන බිහි වුණේ ඇත්තරම මානව පරිණාමයේ මුල් අවදීදී ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවත් එක් තැනක්. ඉන්පසුව ජන ප්‍රවාදී සඳහන් වන රාවණා පුරාවෘත්තය වෙනට පුළුවන්. එහිදී නවෝත්පාදන පිළිබඳ කියවෙනවා. ඉන්පසුව රාජධානිවල අනුරාධපුර පොළොන්නරුව, මේකී රාජධානිවල ඉන්පසුවත් නවෝත්පාදන නව නිර්මාණයන් බිහි වී තිබෙනවා. නමුත් යම් තැනකදී අපිට නවෝත්පාදන නව නිර්මාණයන් පිළිබඳව අපින් ගිලිහි යනවා ඒ දෑ. හැබැයි යලිත් වතාවක් නවෝත්පාදන නව නිර්මාණයන් පිළිබඳව කතිකාවක් සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් දැන් කල එලි අසමින් තිබෙනවා. මේ මොහොතේ අපි නවෝත්පාදන නව නිර්මාණයන් ලෙස හඳුනාගත යුත්තේ, හඳුන්වා දෙන්නේ කුමක්ද? ඒ සඳහා ඇති වී තිබෙන සමාජීය තත්ත්වය කෙබඳුද? ඉමානන්ද, මම කැමති මේකට පොඩි අපට තිබෙන අතීත කාමය නිසා ඔබ කිව්ව මතක් කළ මේ රාවණා ඉතිහාසය සහ ඒ ආශ්‍රිත පූර්ව යටත්වීදාවදී දාක්ෂණය පිළිබඳ කතා කරනවා නම් දැන් අපි කතා කරනවා දඬුමන්ර යන්ත්‍රයක් පිළිබඳ. හැබැයි මේ පසු කාලෙක මේ සත්‍යක්ද නැද්ද, නැත්නම් ඒ යාන්ත්‍රික නිර්මාණයක්ද නැද්ද කියන එක පිළිබඳ කතාබහ යටපත් කරනවා. රාවණා කියන්නේ මන්ත්‍රකාරෙක්, ඌ විශාල මන්ත්‍ර ශක්තියක් තිබුණු කෙනෙක්. ඒ නිසා ඌ මන්ත්‍ර බලයෙන් නිර්මාණය කරපු දේවල් කියන. හැබැයි මම හිතන්නේ රාවණාට කරන අසාධාරණයි. මොකද හේතුව ඔහුගේ අවධියේදී විවිධ තාක්ෂණික සොයාගැනීම් ඉදිකිරීම් ලංකාවේ සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් සමහර ඒවා අපි දන්නවා, මේ අතිශෝක්ති අලංකාරයෙන් කිව්වා වුණත් ඒකට එක හේතුවක් තමයි මේ වගේ විස්මිත දේවල් මේ භූමිය තුළ සිදු වුණායි කියලා අප විශ්වාස නොකිරීම. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අනෙක් උදාහරණ දෙකක් මම කියන්න කැමතියි. මම දන්න එකක් තමයි සොරබර වැවි දියබැස්ම සැතපුමකට අඟලක් ප්‍රමාණයෙන් තිබ කිසි දවසක මේ පිටාර ගලලා නැහැ. ඒ වගේම ජලය අඩු නැතුව කුඹුරු අයවල් වලට ගියා. ඒ වගේම තැනක් තිබෙනවා හසලක, ඒ කියන්නේ
දිස්ත්‍රික්ක දෙක මාරු වෙන ස්ථානයේ මේ ගිනිපෙට්ටි පාරම කියලා දත් එක කියන්නේ. ඉතින් මාවත් දවසක් එක්කගෙන ගියා උකට උදත් ඉංග්‍රීසි තමයි අර ඒ කාලේ මේ ඊයේ ඇත ඔය අපි බලන්න යන ගම්මාන තියෙන්නේ. ඔය පාලම ගිහිල්ලා ඉතින් මගෙන් ඇහුවා දැන් මේක මොකක්ද කියලා. මං මම ඒකේ වෙලා තියෙන්නේ මේ පාලමට යටින් වතුර පාරේ යටතට ගෙනියනවා ගිනිපෙට්ටියක් කියලා හදලා. ඉතින් මං කිව්වා ඉතින් මේක බොහොම සරල දෙයක් නේ කියලා. ඔහු කිව්වා සර් මේක අද සරලයි හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙම පාලමක් නොතිබිච්ච කාලයක මේ ගඟ ඔය මේ පැත්තේ ඉඳලා එහා පැත්තට ගිල්ල තියෙනවා කියලා. කියන්නේ ඔයට පුළුවන් වැටෙන්න පාරේ හැබැයි අපු උඩට යන ක්‍රමයක් නැහැ. නමුත් ඒ එසේ වූ බව අපි පුරාණ වෘත්තයන්හි තිබෙනවා. ඉතින් මේ මම කිව්වේ අපේ නවෝත්පාදන ඉතිහාසයේ පිළිබල රාජසම් දේව් සහ ඔහු අපේ පුරාවිද්‍යා මහාචාර්යවරුන් ආචාර්යවරුන් මේ පිළිබඳව සනාථ කරනවා. හැබැයි ඉන් පස්සේ මොකද වෙන්නේ? ඉන් පස්සේ වෙන්නේ යටත්විද දීර්ඝ යටත්විද කාලයට අපි හසු වෙනවා. මේ තාක්ෂණය යුරෝපියන් විසින් අරගෙන යනවා, බ්‍රිතාන්‍ය අරගෙන යනවා. ඉන් පසු කාලෙක යටත්විද කාලයෙන් පස්සේ ඒවා අපට අපේම තාක්ෂණික භාවිතයන් ඇසුරෙන් කරපු නිෂ්පාදන නිර්මාණ අලුත් නව්‍යකරණ වූ නිෂ්පාදන විදිහට අපේ රටට එන්න පටන් ගත්තා. එතෙන් සිට මම හිතන්නේ මේ මෑතක් දක්වාම ඔබ කියන මේ අලුත් පිබිදීම ඇති වෙන තාක්ම අපි තාක්ෂණික සෙවුම් කළාද නැද්ද කියන එක පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ ගැන මම කියන්නට ඕනේ දැන් මම කල්පනා කළා නවෝත්පාදන නැත්නම් නව නිෂ්පාදකීන්ගේ සංගම් ආයතන රාජ්‍ය මට්ටමින් බිහි කළා තිබෙනවා. ඒ වයින් ඇයි කිසිවක් එළියට එන්නේ නැති කියලා? ඇයි අපේ ඉංජිනේරුවරු කිසිවක් නිර්මාණය කරන්නේ නැති කියලා? බැලුවම සත්‍ය කතාව නම් ඒ වයින් මේ වගේම බොහෝ සොයාගැනීම් සිදු වෙලා තිබෙනවා. එක පුතෙක් මට මතකයි ඌ ආනන්ද ප්‍රදේශ කොලිගි ඕක ඇදුවා සුනාමියෙන් පස්සේ සුනාමියට ඔරොත්තු දෙන්න පුළුවන් ගියක නිර්මාණ කරනවා. හැබැයි මේ ලයිසන් එකවත් කුමාර මේගොල්ලෝ ඉෂු කරේ නැහැ. ඒ කියන්නේ කවර හෝ හේතුවක් නිසා හෝ බලපෑමක් නිසා ලංකාවේ නව නිෂ්පාදන සොයාගත්තට පේටන් ලයිසන් ගත්තට ඒවා නිර්මාණ බවට පත් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට උනේ තමන්ගේ පේටන් බලපත්‍රය කිසියම් යුරෝපීය සමාගමකට හෝ ඇමරිකාවට විකුණලා එයින් කීයක් හරි අරගෙන ජීවත් වෙන පටන් ගත්තා. මොකද වෙන ඉඩක් තිබුණේ නැහැ. ඉතින් අද අපිට මේ පේන මහා සොයා ගැනීම ඇත්තටම සිදු නොවුණා නෙවෙයි. ඒවා සඳහා අද අනගිය අවස්ථාවක් ඉඩක් ජනාධිපතිතුමා විසින් විවර කරලා තිබෙනවා. ඉතින් ඕක තමයි මම හිතන්නේ අපිට මේ අලුත් අවධිය පිළිබඳව කියන්න තියෙන්නේ. විශේෂයෙන් මේක යාන්ත්‍රික නිෂ්පාදන විතරක් නෙවෙයි සෞඛ්‍යාංශය වේවා විවිධ අත්හදාගැනීම් සිදු වෙනවා, විවිධ පර්යේෂණ සිදු වෙනවා. ඒවා අපටම විශ්මිතයි. ඉතින් මම හිතන්නේ ලෝකයේ ඕනම රටකට තිබෙනවා එක පැත්තකින් නව්‍යකරණ අවධියකට මුහුණ දෙනවා. දැන් අපි අපේ රටේ නූතනත්ව අවධිය විදිහට ගන්නෙ 1960 ගණන් එමන් නැත්නම් යටත්විද ඉතිහාසයේ. හැබැයි අපි මේ අත්විඳ නූතනත්වය හුදු බටහිර සම්ප්‍රදායේ දේවල් වැළඳ ගැනීම එකක් විතරයි. ජීවන ලීලාවේ ඇතිවෙච්ච යම් යම් දේවල් විතරයි. පිටරටින් ආනයනය කරපු දේවල් සුව පහසුව සඳහා පාවිච්චි කළා විතරයි. වාහන යන්ත්‍ර සූත්‍ර ආදී. හැබැයි රටකට ඇත්තටම දෙපයින් නැගිටින්න නම් අපට අපව කියන්නේ ලෝකේ ඉතා සංවර්ධන සලයකට යන්න නම් එම රට ඇතුලින් සිදුවන තාක්ෂණික විප්ලවයක් අවශ්‍යයි. නවෝත්පාදන අවධියක් අවශ්‍යයි. මම හිතන්නේ අපි උදා කරගෙන තිබෙන්නේ ඒ අවධිය. කුමාරදීනික මහත්තයා දැන් නවෝත්පාදන කියන එක අපි යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරගත යුතුයි. නවෝත්පාදන කියලා කියන්නේ නූතන තාක්ෂණයේ මෙවලම් නිෂ්පාදනයේද අලුත් ඒවා හඳුනා ගැනීමද එහෙම නැත්නම් විද්‍යාත්මක පර්යේෂණ වලින් අලුත් නිර්මාණ හඳුනා ගැනීමද නැත්නම් ඊතිහාගිය පළල්ලු තනකර නවෝත්පාදන කියන එක අපි පතිත කළ යුත්තේ. මම හිතනවා මේ දැන් ඔය විෂය ගැන සාකච්ඡා කරාම ප්‍රකට එහෙම නැත්නම් නිර්මාණාත්මක කියමන් දෙකක් අපිට මතක් වෙනවා. එකක් තමයි කුමාරතුංග මොනිදාස ශූරීන් ප්‍රකාශ කරපු අලුත් අලුත් නොතනන ජාතිය ලොව නොනගී කියන ප්‍රකාශය. අනිත් ප්‍රකාශය තමයි පණ්ඩිත අමරදේවයන්ගේ නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි කියන ගීතයේ තිබෙනවා නිවහල් නිමැවුම් සදනා හිසත් උදාරයි කියලා.
දැන් මේ දැන් අපි ගත්තොත් අපි දැන් ජනතරලත මහත්මයා ප්‍රකාශ කරපු විදියට දැන් අපේ රටේ පිහිටීම කියන්නේ අපේ රට දූපතක් වීම නිසාම අපේ රටේ ප්‍රාංග ඓතිහාසික යුගයේ සිට ජනතාවට අභියෝගයක් තිබුණා නිෂ්පාදන නව නිවන් කර ගැනීම සඳහා ගල්ලා යුගයේ සිට. ඒ කියන්නේ අපි කිව්වොත් දැන් මේ අපේ රටේ තිබෙන මේ දූපතක් වීම නිසා දැනුම් හුවමාරු කර ගැනීම දැන් යුරෝපය වගේ රටවල් ගත්තාම ඉතාම පහසුවෙන් කියන්නේ භූමි සීමාව පිළිබඳ ගැටලු නැති නිසා දැනුම හුවමාරු වීමේ හැකියාවක් තිබුණා. නමුත් අපේ රට දූපතක් වීම නිසා අපිට සිද්ධ වෙනවා සියලු දේවල් හොයාගන්න. දැන් අපි එක උදාහරණයක් ගත්තොත් මෑත කාලේ දැන් මේ කියුබාව සම්බාධක පැනවුවට පස්සේ ඔවුන් සොයාගන්නා දේවල්, ඒ කියන්නේ ඔවුන් දූපතක් නොවුණා, ඒ කියන්නේ ඔවුන් ඇත්තටම දේශපාලනික දූපතක් බවට පත් වෙලා ඔවුන් අලුත් දේවල් හොයන්න පටන් ගන්නවා ඔවුන්ට තිබෙන අභියෝග නිසා. දැන් අපේ රටෙත් මේ භූමියේ තිබෙන ඒක ඇත්තටම වාසනාවක් කියලා කියන්න පුළුවන් අදත් ගත්තාම මේ නිසාම නව දේවල් සොයාගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. දැන් අපේ රටේ භාෂාවම නව උත්පාදනය සිංහල භාෂාව. එතකොට දැන් මම කියන්නේ දැන් මේ නව නිමවුම එහෙම නැත්නම් නවෝත්පාදනය අපිට විස්තීර්ණ කළ ගන්න පුළුවන් විවිධ විෂයන්ට. දැන් එක උදාහරණයක් තමයි දැන් අපේ දැන් මම ලෝක ප්‍රකට එකක් ගත්තොත් දැන් සේවරි රසය කියලා ගත්තොත් අපි දැන් ඒ කියන්නේ ලෝකයේ තිබෙන රසවල් අතර නූතනම මේ නව ලිබරල් වෙළඳපොළෙන් උත්පාදනය කරගත්ත රසය තමයි සේවරි රසය. ඒක ඇත්තටම ස්නායු එක කියන්නේ යම් කිසි ස්නායු උත්තේජනය කිරීමක් පර්යේෂණාත්මකව. එතකොට දැන් ඒක නව නිමැවුමක් තමයි. ඒක යම් කිසි හානිකර දේවල් තිබෙනවා. නමුත් ඒවා නව නිමැවුම. දැන් අපි ගත්තොත් එම පශ්චාත් යටත්විජිත අවධියේ අපිට පේනවා අපේ රටේ දේශීය ව්‍යාපාරිකය ප්‍රජාවක් සමතු වෙනවා. දැන් අපි නමක් කිව්වොත් දැන් මැලිබන් බිස්කට් රස කියලා ගත්තාම ඒ නිමැවුම නවෝත්පාදනයක්. මොකද ඒ රසට අදටත් අභියෝග කරන්න බෑ. බොහෝ අය තර්ක කරනවා මේ රසයත් එක්ක. නමුත් මේ අනන්‍ය රසයක්. දැන් මට හිතෙච්ච එකක් තමයි නිකන් සාමාන්‍යයෙන් ඉන්නකොට හිමානන්ද දැන් අපේ රටේ තිබෙන මේ කුළු බඩුවල රස සම්බන්ධව අපිට අලුත් උත්පාදන කරන්න බැරිද, නව උත්පාදන කරන්න බැරිද? දැන් එක උදාහරණයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් රස කැවිලි කියලා කිව්වහම අපිට තිබෙන පැණි රස. හැබැයි අග්ගලාව ගත්තාම අග්ගලාවේ තිබෙනවා ගම්මිරිස් රසයක් තමයි අන්තිමට එන්නේ. මොකද ඒක ඇත්තටම සීතල සඳහා අපි දන්නවා සිරීපාද යනකොට අග්ගල ගෙනියනවා. සීතල නිසා තමයි මේ අග්ගලේ හදන්නේ. අග්ගල හදන්නේ මේ ගම්මිරිස් රස දාන. එතකොට දැන් මෙන්න මේ වගේ අපිට අලුත් කුළු බඩුත් එක්ක සම්බන්ධ වෙන නව රස වර්ග. ඊළඟට දැන් අපි නිකන් අපි ප්‍රකට එකක් ගත්තොත් එම දකුණු පළාතේ තිබෙන ඇඹුල්තිය කියන රසය ගත්තොත් ඒ තාක්ෂණයේක තිබෙන ඒ පිටුපස තිබෙන ශාස්ත්‍රය. දැන් මෙන්න මෙහෙම ගත්තාම අපිට මේ නවෝත්පාදනය තාක්ෂණික පැත්තෙන් එහාට ගිහලා මොකද දැන් ඇත්තටම දැන් අපිට අලුත් අභියෝගයක් තිබෙනවා මේ ගෝලීය තත්වයන් කඩාවැටිලා සියලුම දේවල් සම්බන්ධව අලුතෙන් හිතන සියලුම දේවල්. එතකොට ඒ අභියෝගයත් එක්ක වෙළඳපළට ආපු විවිධ රස, එතකොට විවිධ තාක්ෂණික නිමවුම්, විවිධ නිර්මාණාත්මක ක්‍රියාවලිය ගත්තාම අපිට ඉතාම අභියෝගයක් ලැබිලා තිබෙනවා මේ වෙළඳපළ තුළ අලුතෙන් නැවත හිතලා මේ වෙළඳපළට නව අලුත් දේවල් ඉදිරිපත් කරන්න. ඒක නිසා මම කියන්නේ මේ නවෝත්පාදනය කියන එක අපිට තව දැන් කෘෂිකර්ම දැන් අපේ කෘෂිකර්ම ශේෂයේ මේ රජය බලාපොරොත්තු වෙන ජවන්ත වෙනසක් කරන්න පරිවර්තනයක් කරන්න. එතකොට එතනදී විවිධ යෙදවු සහ දැන් මේ තාක්ෂණික මේ යන්ත්‍ර සූත්‍ර පිළිබඳව අලුත් දේවල් අපේ බොහෝ අය ඉන්නවා ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ඉතාම දක්ෂ කාර්මික ශිල්පී. එතකොට ඔවුන් එක්ක අපිට දැන් අපි දන්නවා අත්‍යක්‍රය නිර්මාණය වෙන්නේ අපේ රටේ. එතකොට එතුමාම රේ විජයවර්ධන මැතිතුමාම සූටික්කා කූරා කියලා මේ පොඩි හෙලිකොප්ටර් සදල ඒවා ජේම්ස් බොන්ඩ් මේ චිත්‍රපටි වලට යවුවා.
එතකොට ඒ වගේ ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒක තාක්ෂණික ඉතිහාසයක්. වේදනයිති අපිට දාගත් තියාගත්තේ නැහැ නේද ඒක. ඔය ඒවත් ඒ කියන්නේ මම හිතන්නේ එච්චර දුරට යන්න බරව බොහෝ විට දැන් අපිට මේ මේ අත්‍යවශ්‍ය පිටු නැහැ තියාගත්තේ නැහැ නේද. ඒ කියන්නේ ඒක ඔහු සහ කලා මෙහෙ තියාගන්න නමුත් ඒක අන්තිමට විදේශයට යන්න සිද්ධ වෙනවා. මේ මේ ක්‍රියාවලිය මම හිතන්නේ ජගත්වල්ලෝත් මහත්මයා මම හිතන්නේ මේ මේ නිර්මාණ ඒ කියන්නේ පේටන් අයිතිය ලබා ගැනීම සම්බන්ධව තිබෙන යම් යම් ප්‍රමාද තත්ත්වයන් තිබෙනවා නම් ඒවත් මම හිතන්නේ විසඳගෙන නව ලෝකයට අපේ නිෂ්පාදන අපේ තාක්ෂණික දේවල් අපේ ආහාර වර්ග අපේ විවිධ දේවල් මම හිතන්නේ යොමු කිරීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. හොඳයි ජගතික මහත්මයා මහත්මයා දැන් අත්‍තරම අපි අපි අපිම නැගිටමු කියලා සංකල්ප ගුවන්විදුලි විසින් යෝජනා කරනවා මේ මේවට ලබා දිය හැකි ඉඩ ප්‍රස්තාව ලබා දීම සඳහා විශේෂ ගුවන් කාලය සහ ඒවා සංවිධානගත කිරීමේදී ඒ සහාය ලබා දීම සඳහා අපිට තියෙන ඉඩ මොකක්ද? අපි හඳුනාගෙන තියෙන ඉඩ මොකක්ද? නවෝත්පාදකීන්ට නව ව්‍යවසායකීන්ට ලබා දිය හැකි සහාය මාධ්‍යක් විදිහට ජාතික මාධ්‍ය විදිහට ලංකාවේ ප්‍රධානතම දැවැන්තතම ගුවන්විදුලි මාධ්‍ය ජාලය හැටියට ගුවන් සංස්ථාවට පැත්තර මහිමානන්ද ජාතික ගුවන්විදුලිය ලොකු කාර්යභාරයක් මේ වගේ අවස්ථාවකදී පැවති තිබෙනවා. නවෝත්පාදනය ව්‍යවසායකත්වය කියන ක්ෂේත්‍ර හරහා ව්‍යවසායකත්වය අද තිබිච්ච ස්ථිර ව්‍යවසායකත්වය දැන් තරමක් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මෙවැනි COVID-19 මේ අනතුරත් සමග මිනිසුන්ගේ තිබුණ ස්ථිර රැකියා ක්‍රමවේදය අවශ්‍යතාවයන් යම් විශාල වෙනස් වීම් ගණනාවකට බාධින වෙනවා. ඒ නිසා මම හිතනවා එතනදී පිහිට වෙන්න තියෙන එකම උපක්‍රමය තමයි නවෝත්පාදනයට සම්බන්ධ වීම. මොකද අපේ දැන් තිබුණ ආනයනික ආර්ථික ක්‍රමයක් සමග යම් යම් දේවල් ආනයන ආර්ථිකය අපරයන ආර්ථිකයත් සමග තිබිච්ච ඒ ස්ථිරසාර රැකියාව ලොකු වෙනස් වීම වලට භාජන වෙලා තිබෙනවා. ඒ වෙනසත් එක්ක නවෝත්පාදනය තුළින් ලොකු විශාල ප්‍රමාණයක් ජය ගන්නට හැකියාව තිබෙනවා අපේ ආකල්ප වෙනස් වීම හරහා. එකක් තමයි අපි අපේ ආකල්ප ගොඩනගා ගැනීම අපේ දේ අගය කිරීමට පත් කර ගැනීම. මොකද ආනයනය කරන හැමදේම හොඳයි කියන චේතනාවෙන් අපි වැඩ කරනවා නම් මම හිතන්නේ අපිට මේ නවෝත්පාදනයේ තීරමක් නැහැ. දැන් මහාචාර්ය ජගල් වැත්තයන් සඳහන් කරේ අර අපේ අතීතයේ සිට මේ දක්වා අපේ නවෝත්පාදනයේ සිදු වෙලා තිබෙන විවිධ අංශ වලින්. එතකොට රාවණ යුගයේ සිට ඔහු සඳහන් කළේ ඒක ඇත්ත. එතකොට ඒ වගේම කුමාර නීරගේ මහත්මයා කිව්වෙත් මේ අපේ තියෙන අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන යම් යම් දේවල්. මොකද ඒ දේවල් හරහා නවෝත්පාදනය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ උදේක් නවෝත්පාදනය කියන්නේ මේ යකඩ හෝ මේ එහෙම නැත්නම් සර්කිට්ස් මොනවා හරි මේ මයික්‍රෝ සර්කිට්ස් ඔක එන්ම දෙයක්ම නෙමෙයි. ඊට වඩා හැම තිස්සෙම මාල්සස් කරන්නේ අලුතෙන් හිතන්න පුළුවන් නම් යම් කිසි දෙයක් පිළිබඳව අලුත් මානයකින් අලුත් කෝණයකින් එන උත්පාදනයක් වෙනවා. මොකද ඒ ඊළඟට ඒ සොයාගත්තා පමණක් නොවේ එය සඳහා මූල්‍ය ශක්තිය. කවුද කවුරුන් හෝ මේකට මූල්‍ය ශක්තියක් ලබා දිය යුතුයි. එක්ක බැංකුවක්, එහෙම නැත්නම් ආයතනයක්, එහෙම නැත්නම් කවුරු හෝ කෙනෙක් ලබා දිය යුතුයි. එතකොට තමයි මේ නවෝත්පාදනය සමාජගත වෙනුට අවශ්‍ය, එහෙම නැත්නම් එහි නව පරිශන කර යාම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්න. එතකොට ඒ පමණින් නැවතෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහුට ඒ කරපු එක නිර්මාණ දහස් ගන්නක් බවට පත් කරන්න අවශ්‍ය නිෂ්පාදන ආයතනයක් අවශ්‍ය වෙනවා. ඒක නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධ වෙන යම් කෙනෙක් මේ අපි කියන්නේ කොපි කරනවා කියලා, ඒ කියන්නේ නැවත නැවත ඒ පිටපත් සකස් කරනවා කියලා, අපිගේ මරුතෙන් ඔරලෝසුවක් සොයාගත්තා කියලා, ඒ පිටපත් දහස් ගන්නක් නිෂ්පාදනය කිරීමට තවත් යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ යාන්ත්‍රණයට ලොකු නිෂ්පාදන ආයතනයක් අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ එහා අය සමග සම්බන්ධ වේ යුතුයි නවෝත්පාදකයක්. ඒ පමණක් නොවේ. ඒ නිෂ්පාදනය කරපු දේ මේ වෙළඳපොළට යාම සඳහා ප්‍රචාරණයක් සමග වෙළඳපොළක් අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඔහුට මේක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ කරපු නව නිෂ්පාදනයේ කොතෙක් දුරට සමාජයේ පිළිගන්නවාද කියන එක. ඒ පිළිගන්නවාද කියන දෙයට මාධ්‍ය විසින් ඇති කළ යුතුයි යම්කිසි ආකල්පමය ස්වභාවයක්. දැන් මේක අපේ රටේ නිෂ්පාදනයක්ද? ඒක වැඩක් නෑ. අයියෝ වැඩක් නෑ කියන තැන ආවොත්. මේකින් ශ්‍රී ලංකාව කියන එක වැඩක් නෑ කියලා ආවොත්. මේකින් ඉංග්‍රීසි, මේකින් ජපාන් නම් හොඳ.
එතකොට කොහොමද අපි අපේ නිෂ්පාදනයක් මහ ජනතාව අතරට යවන්නේ? අන්න එතනදී ආකල්පමේ සුවිශේෂී වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ මාධ්‍ය විසින් කළ යුතුයි. දැන් මේක නව ශ්‍රී ලංකෙන් ගෙනාපු කිරිද හොඳ නැත්නම් අපේ රටේ කිරිද හොඳ? දැන් මෙතන මෙන්න මේ දෙක අතර ගැටලුවක් පවතිනවා. මේක අහවල්ලෑයේ බොනකොට හොඳයි, අටික්කයි බොන්නේ නැත්නම් මේක වැඩක් නැහැ. දැන් මේ මෙන්න මේ ගැටලුව තියෙනවා. ඒ නිසා ආකල්පමේ ස්වභාවය අවශ්‍ය වෙනවා. එතනදී මාධ්‍ය ජාතික ගුවන්විදුලි විදියට මේ නවෝත්පාදනයේ තියෙන විෂය තුල මේ කොරෝනා අවදී අලුතෙන් මහාචාර්ය සල්වතුරයන් සඳහන් කරා මාත් සමග අල්වතුර කිව්වේ 206ක් කොරෝනා වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා. උපකරණ. එතන උපකරණ විවිධ උපකරණ. ඉතා සියුම් උපකරණ සංකීර්ණ උපකරණ රොබෝ කෙනෙක් පවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක මුගක් සුවිශාල පරාසයක පවතින නිෂ්පාදන ක්‍රියාවලිය. ඉතින් එතනදී මම හිතන්නේ එතුමායි සඳහන් කරපු දේවල් සඳහා අපිට ජාතික ගුවන් විදුලියට කරන්න පුළුවන් නවෝත්පාදන දැක්ම කියලා වැඩසටහනක් මම ආරම්භ කළා. එතනදී නව නිෂ්පාදන කරන දෙදෙනෙක් එක දිනයකදී තමන්ගේ නිෂ්පාදන ගැන කතා කරනවා. ඉතින් මම හිතනවා මේ අපේ ජාතික ගුවන් විදුලියට ලොකු වැඩපිළිවෙලක් ඉදිරියට කරන්න තියෙනවා. හොඳයි ජනසල්වත් මහත්මයා, මෙතුමා කියපු කාරණාත් එක්ක මම ඉදිරියට යන්න කැමතියි. මම උදාහරණ දෙකක් දෙන්න. එකක් මීට වසර කිහිපයකට කලින් සමා වෙන මට මේ නූතනම දත්ත මාගේ සතු මාස තුන නැහැ. අයවැයෙන් නවෝත්පාදන එහෙම නැත්නම් නව නිර්මාණ පරේක්ෂණ ක්ෂේත්‍රයට වෙන්වන ප්‍රතිශතය තමයි 0.02% කියලා. තාමත්ම සුළු ප්‍රතිශතයක්. මේ මොහොතේදීත් ඒක එහෙම තමයි. ඊටත් අඩු ඇති. මම කියන්නේ එන්නේ ඒක වැඩි වර්ධනය වෙලා නැහැ මේ මෑත ඉතිහාසය තුළ. දෙවෙනි කාරණේ නවෝත්පාදනය සඳහා යම් පෞද්ගලික ආයතන කීපයක් මාධ්‍ය ආයතන යම් වැඩපිළිවෙලක් කරගෙන ගිය අපි දැකලා තිබු රූපවාහිනියවල. මගේ මම දන්න කෙනෙක් ඔහු හෑන්ඩ්ලූම් පේශකර්ම පැත්තේ වැඩ කරන හිටි. අවසානයේදී ඒ ආයතන විසින් මේ යෝජනා කළ 140ක් ඔබට දෙන්න. හැබැයි ඔබේ ආයතනයේ සියලු වත්කම් සහ අයිතීන් පවරලා දෙන්න අපිට කියන එක. එතකොට ඔහු ඒ නවෝත්පාදනය සහ ඒ ව්‍යවසායකයන් අත්ව නිර්ණම ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් ඔහු අත්ව නිර්ණම බරපතල කියන වාචිකයක්. මා එන්නේ මෙතනට ජගත්‍රාජ මහත්මයා. රාජ්‍ය මැදිහත් වීම කොතරම් වැදගත්ද මෙවැනි දෑ විශේෂ නවෝත්පාදකින් ආරක්ෂා කිරීම, ඔවුන්ට නව මඟ පෙන්වීම, ආයෝජනය වෙළඳපොළ මෙතුමන් කියපු කාරණාවලදී ඒ මැදිහත් වීම අපි කොහොමද මේ වෙලාවේදී මේ නිදිරේට හෝ ලබා ගන්න? ඔබ කිව්වා දැන් ඒක මම කැමති කුමාර ලියනගේ මාතාගෙත් ඒ වගේම ශ්‍රත්තිෂ්ඨුන් සිංහ මාතාගෙත් අදහස් එක්කත් යම් කිසි සමගාමීත්වයකට එන්න. ඒ විශේෂයෙන්ම මේ කුමාර අදහස් කරපු මේ රසය පිළිබඳ කාරණා. මේ පිළිබඳව කුමාර ඇත්තටම ලෝකයේ විශාල සමාජ විද්‍යාත්මක සාකච්ඡාවක් ඇතිලා තිනවා ටේස්ට් පිළිබඳ. එතකොට මේ මිනිස්සුන්ගේ රසය කේන්ද්‍ර කරගෙන තමයි පන්ති හැඩය පවා නිර්මාණය වෙන්නේ කියන සාකච්ඡාවක් ලෝකේ යනවා. දැන් ඔබ කිව්ව වගේම දැන් අපි අනුන්ගේ රසයන් රස විඳින්න පුරුදුණු ජාතියක් වුණා මිසක අපේ රසයන් නිෂ්පාදනය කරන්න හෝ ඒවා විදේශයන් සතු කරන්නට හෝ පෙළඹිලා නැහැ. අදත් මම මේ කරන්නේ අපි අපනයන කර්මාන්තයේ මේ පිළිබඳව ප්‍රශ්නින් තිබෙනවා. අපි ගත්තොත් වරක වගේ දේශීය අලතුල ඉතාම රසවත්. හැබැයි අපි ඒ වෙනුවට ලයිචීස් ගෙනල්ලා කන ඉතා වැඩි මිල දීලා රබුටන් තිබෙනවා. අපි රබුටන් වල ටේස්ට් එක ගෙනියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම දැන් මේ ජීවිතය නවීකරණය වෙනකොට ඇතුළම අපිට වෙලා තියෙන එක ප්‍රශ්නයක් තමයි අපි විවිධ ටේස්ට් හොයන එක. අපි නූතනත්වය කියලා කියන්නේ ඒක. ලිංගිකත්වය දක්වා මේක රසය පිළිබඳ කාරණාව. ඒකත් මේ හිමානන්ද මුලින් ඇහුවා වගේ විවිධ පැතිවලට පැතිරුණු එකක් තමයි නවෝත්පාදනය. ඒ වගේම විශේෂයෙන්ම රතිකෘ සිංහයන් සඳහන් කළා මේ අලුත් නිෂ්පාදන රාශියක යොමුව සහ මේ ලබා දෙන ඉඩකඩ. ඒ වගේම බැසු රාජ්‍ය මැදිහත් වීම කියන එක. රාජ්‍ය මැදිහත් වීම පිළිබඳ කාරණාව ගැන තමයි මම කලිනුත් ඉඟි කළේ. පහුගිය කාලය පුරාම මේ රාජ්‍ය මැදිහත් වීම කියන්නේ වට අවශ්‍ය ආයතන හැදුවට ඒවා නිසි ආකාරයෙන් තම වගකීම ඉටු කළා. එහෙම නැත්නම් මේ අපට නොපෙනෙන මම හිතන්නේ මේවට මම කියන්නේ බොහොම hidden crime නැත්නම් මේ corruption ඕනනම් ලෝකේ කාට හරි පුළුවන් අලුත් නිෂ්පාදන බිහිවීම එක දිලිගන්වනවා වෙනුවට රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු ආයතන ඒවා මන්දගාමී. මොකද මම මේ චෝදනා අසා තිබෙනවා. ඍජුවම හිටපු සභාපතිවරුන්ට මේ නව නිෂ්පාදකීන් චෝදනා කළා. එහෙම වුණාම වෙන්නේ ඒ පරම්පරාව එතනින් එහාට එන්නේ නැහැ. දැන් ඔබ දන්නවද කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් තමයි
නික්ටෝ එක රසය හඳුන්වන්න. අදත් ඔහුට පේටන් එක හැම බෝතලයකින්ම ගෙවන. දැන් එහෙම පිරිසකුත් ඉන්න. ඉතින් අර එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එකක් නම් ගන්නේ ලංකා මේ බීමා අතර තියෙන අති විශිෂ්ට ටේස්ට් එකක්. ඒ වගේම විවිධ ශිෂ්‍යවල මේ අධ්‍යක්ෂකම නැව පසු කාලෙක මේ සියලු ආචාර මාචර විශේෂම මුරුදු විශ්වවිද්‍යාලෙ බිහි වෙච්ච ඉංජිනේරුවා ඔවුන් පවා ඔවුන්ගේ නිර්මාණ යම් කිසි මුදලකට විකුණලා ආර්ථික වාසිය පමණ ඇති කරගත්තා. එහෙම නැත්තම් දෙවනුව උනේ මේ නවෝත්පාදන හැකියාව ඇති මොල නැත්තම් තරුණ පරම්පරාව වහාම විවිධ ශිෂ්‍යත්ව හරහා විවිධ රටවලට අවශෝෂණය කරගත්තා. දැන් ලෝකයේ අදත් කොරෝනා සම්බන්ධයෙන් අලුත් ප්‍රවේශයකින් පර්යේෂණ සිදු වෙනවා. මේ තිබෙන තාක්ෂණික සහ මේ රසායනික සොයා බැලීම් පිළිබඳ වගේම විද්‍යාඥයින්ට තිබෙන පූර්ව කතනයන් මේ වසංගතයෙන් පස්සේ අවල් කාලෙ වෙනකොට මේ වසංගතය ඒ කියන එකක් මම කියන්නේ ඔබට රාජ්‍ය මැදිහත් වීම විසින් පසුගිය කාලය පුරාවටම අපිව අකර්මණ්‍ය කරලා තිබුණා. දැන් උදාහරණයක් බලන උපාලි විජයවර්ධන මැතිතුමා විසින් ලංකාවේ කාර්යයක් නිෂ්පාදනය කරා පියට් කිට් රේඩියෝ එකක් යුනිට් කියලා හැදුවා. හැබැයි ඒවට මොකද පස්සේ කාලයක වෙන්නේ විශේෂයෙන් මේ දැන් මේ මේ සිදුවීම් ගාමයේ වෙන්නේ 1970 ගණන්වල තිබිච්ච මේ වගේම ජනතාවාදී දේශීයත්වය මුල් කරගත් ආණ්ඩුවක් යටතේ 77න් පස්සේ මොකද වෙන්නේ? ඒ සම්පූර්ණයෙන්ම ලෝකයට විරුද්ධ වෙලා යනවා. හැබැයි අද මම කියන්නේ මේක ජනතාවාදී ආණ්ඩුවක සුබ පෙරළකට වඩා ජනතාව තරුණ පරම්පරාව ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවේ නැහැ මේ අත හොදන්න පයිප්පේට කකුලේ පාගෙන එකක් සාගන්න. හැබැයි හදිස්සිය අනුරාධපුර පෙත්තරුනේ මේක හොයාගන්න. අද මේක මම දැක්ක මේ මම යන ඉන පාරිදා තියෙනවා පයිප් පාගෙන කරාමේ සහිත මේ මේකත් රුපියල 6500 ඉඳන් 8500 ඉලි කියන්නේ සොයා ගැනීමෙන් පස්සේ ඒ සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ සමහරවල් මේක ප්‍රැක්ටිස් එකක් විදිහට ඉස්සරහට යන පොරොන්. මේකට මම බැලුවා පොඩි තාක්ෂණික ක්‍රියාවලියක් තිබෙන. ඒක නිකම්ම මේ වැඩක් නෙවෙයි. හැබැයි ඒක ඉතා සියුම් සොයා ගැනීම. ඒක හිතන්නේ පැවුවක් අවශ්‍යතාවය සමග තමයි ගල්කලා බලන්නේ. මේ වගේ බොහෝ දේවල් මම හිතන්නේ දැන් උදාහරණයක් විදිහට මේ විෂ බීජ හරණ ද්‍රව්‍ය. මේවා ගැන අපි හිතලවත් තිබුණේ නැහැ කොහොමද ලංකාවේ නිෂ්පාදනය. හැබැයි අද පෙට්‍රෝලියම් එක ඉංග්‍රාණ චුංගය එක පරන්තන් කිමිකල් එක මේවා ඉතාම මැනවින් කියන්නේ අපි අපතිජිය අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය වෙනවා. ඉතින් ඔබ කිව්වා වගේ මේ වර්තමානයේදී මෙම ශිෂ්‍යයේ ඉන්න සභාපතිතුමන්ලා ඒ ආයතන ඉතා ඉක්මනින් පේටන් බලපත්‍රය දෙන්න කටයුතු කරගෙන යනවා. ඒවා නිෂ්පාදන සඳහා යොමු කරන මලවාදයක ඉන්න මට ඉතාම හොඳින් මතකයි. අධිකාරු ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරනකොට පළවෙනි තැන දුන්නේ නවෝත්පාදනය කියන කාරණා. කෘෂිකර්මාන්තය නවීකරණය විය යුතුයි, ඒවා සඳහා විශේෂම ජලය අපතේ යම නැසිය යුතුයි, නව වගා ක්‍රම ගේන්න ඕනේ කියන එක දැන් අපි සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් පිළිබඳව දන්නවා. හයිඩ්‍රොපොනික් කියලා තව වගා ක්‍රමයක් තියෙනවා. ඒක වතුරත් එක්ක සම්බන්ධ කරගෙන තමයි මේ වගා කිරීම නිසි. ඒ වගේම නව ජලජ මත්ස්‍ය නිෂ්පාදනය කියන්නේ අපේ ලංකාවේ සැමන් මාළුව නැහැ. ඒකෙන් තමයි අපේ මේ සාඩින් කර්මාන්තය නැත්නම් ටින් මාළු කර්මාන්තය සාර්ථක නොවෙන තේස් පිළිබඳ ප්‍රශ්නේ තමයි. ලංකාවේ ඉන්නවා මේ සමාන රසසයිත අය මාළු වෙබ අපිට ඒක තියෙස්ටි නැහැ. ඉතින් ඒකෙන්ද දැන් අලුත් මුදු වගා ක්‍රම තිබෙනවා. දැන් ත්‍රිගුණාමලයේ එක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මත්ස්‍ය වගාව කරන විශාල ප්‍රදේශයක. ඒ කියන්නේ අවශ්‍ය වෙලා දැන් මේ ස්වීඩනය නෝවේ වගේ රටවල් වල නැව ගිහිල්ලා විශාල ප්‍රදේශයක ලැලහිලලා ඒ ටික ඇදගෙන එනවා මාළුත් එක්කම බෝ කරලා අරගෙන එනවා අවශ්‍ය මාළු වර්ගේ. ඉතින් මේ තත්ත්වයන් යටතේ සෑම ශේෂ්ත්‍රික විශේෂයෙන් අපි මුහුදෙන් වැඩගත්තේ නේ ජල සම්පතින් වැඩගත්තේ නේ මුහුද ඇතුලේ තියෙන පැලෑටි වලින් ප්‍රයෝජනයක් අරගෙන. ඒවා විශේෂයෙන්ම මේ ඉතාම ගුණදායි ඖෂධ වර්ග සහ විටමින් වර්ග විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දන්නවද ජෝදානයේ තිබෙනවා කළු මුහුද. මේ කළු මුහුද ආශ්‍රිතව සංචාර කර්මාන්තයත් එක්ක එහි මැටි කියලා නැත්නම් විවිධ දේවල් සබන් හදනවා සත්‍ය වේවා බොරු වේවා.
ඉතින් සීයෙන්ට ගිහිල්ලා බලන්න උන් අනිවාර්යයෙන්ම උන්ගේ නිෂ්පාදන රාශියක් අල්වි කරනවා. හැබැයි අපට සංචාරකීකාවම අපට උන් වෙනුවෙන් දෙන්න පුළුවන් අපේදී මොකද්ද කියන එක ගැටලුවද බොහෝදී තියෙද්දී. ඉතින් මෙවරම මම හිතනවා මේ තරුණ පරම්පරාව තමයි එක ඇතරම මේ යුවද ඉදිරිපීමක් කියලා මම කියන්නේ. ඔය කිව්ව බාධා කුමාරයෝ වගේ මේ පිටරන් බලපත්‍ර නිකුත් වීම සහ ඒවා නිෂ්පාදන බවට පත් නොකිරීම සාල ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙනවා කියලා මම හිතනවා. මොකද ඔවුන්ගේ නිෂ්පාදන නැහැ. හැබැයි වර්තමාන රජයේ ජනාධිපතිතුමා තීරණයක් අරගෙන තිබෙනවා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත 100ක් ලංකාවේ තුලින් නිෂ්පාදනය කරන්න. ඉස්සර ඉදල් කෝ කර්මාන්තයේ තිබුණා දැන් ඒක නැති වෙලා තියෙනවා. ඊළඟට ප්‍රධාන වගාභෝග 17ක් රට ඇතුලේ නිෂ්පාදනය කරන්න. උදාහරණයක් ලෙස කිව්වොත් එකක් දැන් අප මුංගඩ නිෂ්පාදනය කරනවා. හැබැයි ඒවා පියලි කරගන්නේ නෑ. ඒ වෙනුවට මයිසූර් ආනයනය කරන හැබැයි මුංගඩ කියන එකත් රසය පිළිබඳව කාරණාව ගත්තයන් පස්සේ ඉතාමත් රසවත් දහන්නේ වර්ගය. හැබැයි ඒක නූතනත්වයට ගැලපෙන ලෙස සකස් කර ගැනීම අවශ්‍යයි. ඔබ බලන්න අපි නූතනත්වය කියලා හිතුවා සුපර් මාකට් එකේ බඩු ගන්න. හැබැයි මෑත කාලේ අපි දැක්කා ඊට වඩා ගමේ කඩේ හොඳයි කියලා. අර කලින් සඳහන් කළා මේ නවසීලන්තී නිෂ්පාදනය ගැන. හැබැයි අදත් ලංකාවේ හයිලන්ඩ් යෝගට් එකේ රසයට ගහන්න එක අපේ පාරිභෝගික ජනතාව අතර නැති. මේ නිසා මම හිතන්නේ මේක නවෝත්පාදන යුගයක්. අර දියුණු වෙච්ච හැම රටවලම නව කාර්මික රටවල ඒ කියන්නේ මැලේසියාව, තායිලන්තය, කොරියාව වගේ රටවල් වලත් මේ විප්ලවය සිද්ධ වෙන කියන්නේ. මේක හිමනන්ද මේ එක්තරා ආකාරයකට අර ජ්‍යොතිෂයේ කියනවා වගේ විවිධ ග්‍රහ ගැලපීම් වලින් ඇති වෙන සුබ මොහොතක්. එක පැත්තකින් කොරෝනා අසංගතය පවා අපට මේ සඳහා විශාල අනුබලයක් දීලා තියෙනවා. අලුත් සුවය ගැනීම සඳහා සමාන ඔබතුමා කලින් කියපු කාර මගේ හිතේ පැලවෙමින් තිබෙනවා. ඒක සමන් මානු සම්බන්ධයෙන් ටේස්ට් එකක් තියෙනවානේ. ඒ රස ඒ රසත් ඔය කවුරු හරි ප්‍රවර්ධනය කරපියද නැත්නම් සමන් කියන එක සම්බන්ධයෙන් නෙමෙයි දීර්ඝ ඉතිහාසයක් නොවෙන්න පුළුවන් අපිට තියෙන මොකද ඒ මං කියන්නේ මේ යම් දෙයක් සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කිරීමමයි. ඒ ප්‍රවර්ධනය කිරීමට මැදිහත් වීම රාජ්‍ය හෝ පෞද්ගලික හෝ මැදිහත් වීම ඉතාමත්ම තීරණාත්මකයි නේද මේ අපේ වැඩපිළි ඉස්සරහගෙන ජපානය වගේ රටවල් මේ පින්මාල් කර්මාන්තය පටන් ගත්තාම අපිට මුළු යටත්තිදවදීම පුරුදු කරේ මේ රසය. ඔබ හිතන්න අපිට මුහුදේ මාළු තියෙනවා ඒ මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය දිනු කරනවා වෙනුවට ඒකට අනුබල දෙනවා වෙනුවට මුදු කරේට ඉගෙනුවා අරක්කු පෙරන් මුදු කරේට ඉගෙනුවා වැඩ වැඩ කර්මාන්ත ලංකා පුරා මූදත් එක්ක මේ ඇති කරපු තත්ත්වය. ඊට පස්සේ සමන් ගෙවල් දුන්නා අපි පුරුදු වුණේ රසට. අපිට පාම්පිටි කැවුවා අදත් අපට පාම්පිටි වල රසයෙන් ගැලවෙන්න බෑ. හාල්පිටි අපට ටේස්ට් එකක් නෙවෙයි. ඉතින් හාල්පිටි වලින් හදනවා කියවත් අපෝ කියලා හිතන තරුණ පරම්පරාව දී වෙලා තියෙනවා. දැන් අපිට චයිනීස් ටේස්ට් එක දෙනවා. හරි චයිනීස් ටේස්ට් එක ඇතුලේ අපි අජිනමොටෝ කනවා. කාලා ඒ වගේම කැන්සර් හැදෙනවා. ඊට පස්සේ ඒ බේස් ටික අපි ගෙන්නන්නේ පිටර. අපේ සවධානයක් යනවා මිනිස් සම්පත ඉවර වෙලා යනවා. ඉතින් මම කියන්නේ හැදී ඔබට මේ සැමන් පිළිබඳ අපිට තියෙන ඔය පරණ පුරුද්දක්. අපි කියත් දැන් ඇත්තටම ආ සැමන් මාළුව ඉන්නවා කියලා තමයි කින්නේ වාගින්නේ වෙන්නේ ඒක තමයි. හරි අපිට බැරි වුණා මම දන්නවා දුවෙන් කියලා වල්ලා මාළු අස්සිත එහෙම හදනවා. ඒක විදේශගත කරන තියෙනවා. මට ඉතා හොඳින් මතකයි 2005 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හඳදී අපි ලිව්වා පින්මාල් නිෂ්පාදන කර්මාන්ත 200ක් ප්‍රවර්ධනය කරනවා. විශ්වවිද්‍යාල ප්‍රසන්නතුමා ඔක අපල දෙකට අඩු කරා. ඊස්සේ ඔබ දන්නවද ඇත්තටම මට කනගාටු වුත් වෙනවා මේක. ඒ දෙකවත් ක්‍රියාත්මක කරන්න බැරිුණා ලංකාවේ. එවිට තමයි මම දන්නේ මේ ආසිත ඇති වෙලා තිබිච්ච ප්‍රශ්නය මොකද්ද කියලා. අදත් මේ ප්‍රශ්නේ එහෙමමයි. මම දැන් දැනුස් කර්මාන්තාර දෙකක් තිබෙනවා. ඒවා ක්‍රියාවත් නැංවීම පිළිබඳ නිසා මේ අපිට මුහුදු සම්පතින් වැඩ ගැනීම සඳහා නව තාක්ෂණය අවශ්‍ය වෙනවා. අපට ඉදිරියේදී විශාල වර්ගසතුන් ප්‍රමාණයක් මුහුදෙන් අපේ අයිතියට ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ පෙට්‍රෝලියම් ටික ඊට පස්සේ විදුලි බලය නිෂ්පාදනය විශ්ලා සූර්ය බලය මුහුදු රැදී ආසිත මේව එකක්වත් සංකල්ප විතරයි කනවා. මේ සංකල්ප ක්‍රියාවට නංවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ඉඩ අවස්ථා පුළුල් කිරීමේ ජගත්කව වගේ ඔවුන් ලෑස්ති මාධ්‍ය ඉඩ දෙන්න ඒ වගේම බැංකු ලෑස්ති මේ කර්මාන්තයට ඉඩ දෙන්න
සංවේදන කර්මාන්තීත හොඳින් දිනු වෙනවා. ඉතින් මේ විදිහ බැලුවම මම කියන්නේ අපි නව යුගයකට ඇවිල්ලා තිබෙනවා. ජීවිතේ පුරා පැතුරුණු නැත්නම් අර නූතනත්වයෙන් ගෝලීය ස්ථාවරයන්ගෙන් තරුණ පරම්පරාවට වෙන්න ඕන විදේශවල නිෂ්පාදන වලට සමාන නිෂ්පාදන අපේ රටේ නිෂ්පාදනය කිරීම අමාරු නෑ. තාක්ෂණය සහ ඕනතරම් ඒ සඳහා ශිල්පීන් විද්‍යාර්ථීන් බිහි වෙමින් පවතින. හොඳයි, අපි දනතරමට දැන් මේ සම්බන්ධයෙන් දිරිදීමට උපදෙස් දීමට ආයතන තිබෙනවා. විද්‍යාපදනම් වෙන්න පුළුවන්, ITI එක වෙන්න පුළුවන්, කාර්මික තාක්ෂණ ආයතන වෙන්න පුළුවන්. රට පුරාම තිබෙන ඔවුන්ගේ ශාඛා සහ සේවා සැපීමේ කාරණා අඛණ්ඩව සිදු වෙලා තියෙනවා. මෙතුමන් කියනවා මේව හැමතිස්සම නවෝත්පාදනක් වෙනවා. හැබැයි මේවා එළියට ආවෙන. එළියට ආවත් අර අවසානයේදී මේ පේන බලපත්‍ර කාඩ හරිදලා කීයක් කරුවාගත්ත මිසක් කරන්නේ. ඒක රාජ්‍ය මැදිහත්වීමක් සඩිකිතු මට්ටමේ සිදු වෙන්නේ නැහැ. පෞද්ගලික මැදිහත්වීමක් සිදු වෙන්නේ නැතුව ඇති නැත්නම් හැමෙන්න බෑ. මේ වෙලාවේ අපි මේ ටෙස්ට් එක ගැන කතා කරනවා. මට හිතුනා අද ටෙස්ට් එකටම පැත්තරම ගියා හොඳයි කියලා. අපි අනිත් ඒවා අල්ලගන්නේ නැතුව මොකද පොඩි කරව අපිට තියෙන ඉඳ. මේ වෙලාවේ මේ ඔබත් දැන් මාධ්‍ය කරුවෙක් විදිහට මාධ්‍ය කරුවෙක් වෙන සමාවෙන් මාධ්‍ය වේදිකාවක් විදිහට ඉන්නේ සහායී යම් කිසි සැලකිතු වැඩ කොටසක් කරමින් ඉන්නවනේ. මේ වෙලාවේ අපිට යම් ආකාරයක උත්සල තියන්න පුළුවන් තනත් තිබෙනවා. මේ නවෝත්පාදනවල මේ අපි අද කතා කරන මේ කාරණේ වෙන්න පුළුවන්. ටේස්ට් එක පිළිබඳව, රස පිළිබඳව, අපිට ආවේණික රස පිළිබඳව මේක අපි කරන කොහොමද ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අපිට යෝජනා කරන්න පුළුවන්. ඇත්තටම මේ දැන් ජාතික ගුවන් විදුලිය මම මේ බොහෝ විට හිතන එකක් තමයි. දැන් ලෝකේ විවිධ ජාතික ගුවන් විදුලි ගත්තාම ඒ ජාතික ගුවන් විදුලි වලට තිබෙනවා ජාතික න්‍යාය පත්‍ර. දැන් අපි රේඩියෝ ගාන ගත්තොත්, අයලන් රේඩියෝ ගත්තොත් මේ හැම එකකටම සුවිශේෂ න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට අපේ ජාතික ගුවන් විදුලියේ ජාතික න්‍යාය පත්‍රයේ මොකක්ද කියන ප්‍රශ්නයව මම හිතනවා මේ අවස්ථාවේ තමයි ඉතාම සුදුසු අවස්ථාව අපේ න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම. මොකද දැන් ජාතික ගුවන් විදුලියේ මේ මොහොතේ ජාතික අවශ්‍යතාවය තිබෙන්නේ මේ අපි මේ නව ලිබරල් වෙළඳපොළේ ආනයනික රසවල් සහ ආනයනික දේවල් එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා ඊට පස්සේ එකපාරටම ඒවා නැති වෙලා ඊට පස්සේ ඒක මේ හිතාගන්න බැරි අභිෝගාත්මක තත්ත්වයකට මිනිස්සු පත් වෙලා ඉන්න අවස්ථාවක දැන් නැවත තව අවස්ථා එන්න පුළුවන් මේ වගේ විවිධ අභියෝග. එතකොට මම හිතනවා මේ අවස්ථාවේ ජාතික ගුවන් විදුලියේ වගකීම තමයි මේ ස්වදේශිකත්වය ස්මතු කරලා මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් නව ප්‍රජාවක් නිර්මාණය කර ගැනීම. ඒ කියන්නේ අලුත් විදියට හිතන අලුත් දේවල් මේ සොයාගෙන යන. ඒ කියන්නේ මං කියන්නේ තව දෙයක් තමයි ජාතික ගුවන් විදුලියෙන් අපිට කරන්න පුළුවන් මේ නවෝත්පාදන විවිධාංගීකරණය කියන එක. දැන් එකක් තමයි දැන් අපේ මේ ජේෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම් මහත්තයා, එතුමා වාගත්ත ශ්‍රී වීණාව. එතකොට එතුමා පෞද්ගලික මාත්‍යක කතා කරලා කිව්වා මේ ශ්‍රී වීණාව ලියාපදිංචි කර ගැනීමේදී සංස්කෘතික අමාත්‍යාංශයෙන් කිව්වා කියලා මේක නව නිෂ්පාදන මේක කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට ගෙනියන්න කියලා. එතකොට මේ දැන් සිහි වගේ දේවල් තිබෙනවා. ඒ කියන්නේ අර අපි නවෝත්පාදනය කියලා අපි හඳුනා ගන්නකොට විවිධ විෂයන් යටතේ මේවා කොහොමද මේ ශේෂගත කරන්නේ කියන එක. දැන් පියසාර ශිල්පාධිපති මහත්මයා ගැවුල කියලා නව වාද්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කරා. දැන් මේවා සරල නෑ. මොකද මේවත් එක්ක එනවා විෂය එනවා. එතකොට මේවා අලෙවි කරන්න පුළුවන් විශ්වවිද්‍යාලවලට, විවිධ විශ්වවිද්‍යාලවලට විදේශීය. ඒකට ඉතර තිබෙනවා විවිධ දැනුම් බෙරඳපළක් ඉපේ. සහ දැන් අපි දන්නවා මේ හෘදය වස්තුවේ මේ ස්ටෙන්ට් එක හොයාගන්නේ මේ අපේ රටේ මහාචාර්ය විජේරත්න. එතකොට මේ බිලියන ගණන් මුදල් උපයන අවස්ථා මේවා. එතකොට මේ වගේ මේ විවිධ ශේෂ්ත්‍රවලට මම කියන්නේ අපිට ජාතික ගුවන් විදුලි හැටියට මේක මේ අවස්ථාව මේ නවෝත්පාදන විවිධාංගීකරණය විවිධ ශේෂ්ත්‍ර හඳුන්වා දීමක් කරන්න පුළුවන්. ඒ සඳහා රජයේ අවධානය යොමු කරවන්න පුළුවන්. මම හිතනවා ඒ ඔස්සේ නව ප්‍රජාවක් එකන නව ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්න පුළුවන්. ඇත්තටම මම කියන්නේ දැන් මේ ජනාධිපතිතුමා ඉතාම දූරදර්ශී නව උත්පාදනයක් සම්බන්ධව කටයුතු කරන කෙනෙක්. මොකද යුද්ධ අවස්ථාවේ අරෝ බෝට් හදුවේ එතුමා උපදේශකත්වයෙන්. ඒක ඉතාම තීරණාත්මක බලපෑව යුද්ධය ජයග්‍රහණය කරන්න. ඉතින් මේ නිසා මම හිතනවා මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් මේ අපේ මේ ජානගත මේ දූපත් වාසී ඒ තිබෙන මේ සුවිශේෂ හැකියාව. ඒ කියන්නේ නව නිෂ්පාදන
නව දේවල් ගවේෂණය කරන්න අපිට පරිසරයෙන් ඇතිවෙච්ච අභියෝගය නිසා ඇති කරගත්ත බොහෝ දේවල් ආහාරද තාක්ෂණය වාරික්‍රම වැව් ඉතාම අපි දන්නවනේ ලෝකයේ මේ ආසින් වටන වැහි බිඳුව දමනය කරගත්ත ජාතියනේ අනිත් බොහෝ අයගේ ශිෂ්ටාචාර ගොඩනගුණ ගංගා ආශ්‍රිත වැහි බිඳුව දමනය කරගත්ත ජාතියක් මේ ඒවත් එහෙම ගත්තාම අපේ තිබෙන දැනුම් පද්ධතිය විශිෂ්ටයි ඉතින් මම හිතනවා ජාතික ගොඩනැගිලි හැටියට අපිට මේ භාෂා තුලින්ම ජනතාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුලින්ම අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒ නිසා මේ මේ නවෝත්පාදන විවිධාංගීකරණය කියන තැනට අපිට ගෙනහිල්ල මම හිතනවා මේ අලුත් අවස්ථාව ඉතාම මේ මේ කියන්නේ යාවත් කාලීන තාක්ෂණික වශයෙන් සහ දැනුම් වශයෙන් බුද්ධිමය වශයෙන් ඉතාම යහපත් තැනකට අපිට ගෙනියන්න හැකියාව තියෙනවා. හරි අපි ඉස්සතගන්නේ ඔබ දැන් ඔබ කිව්ව විදිහට ඒ සම්බන්ධයෙන් නේද විවිධාංගීකරණය කිරීමේදී මතුවන ගැටලු ඒ ගැටලු විසඳා ගැනීම සඳහා කතා බහක් වේදිකාවක් හදාගන්නට ගුවන් කාලයක් අපිට වෙන් කරන්න පුළුවන් මේ ස්වභාවත මම හිතන්නේ ඒක තමයි වඩාත්ම උචිතවන්නේ. ඒ කියන්නේ ඒ සඳහා කතිකාව නිර්මාණය කිරීමට අවශ්‍ය මාධ්‍ය පරිසර අපිට හදා දෙන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම මහානන්ද ජාතික ගුවන්විදුලියේ ප්‍රධාන වශයෙන්ම මෙවැනි සුවිශේෂී අරමුණු කරා ගමන් කරන්න අවශ්‍ය මාධ්‍ය ඉදිරියට නිරන්තරයෙන් අපි සකසා දිය යුතුයි. අපි එසේ ලබා දෙනවා. ඉතින් මම හිතනවා මේකදී අපිට මේ අපි අපිම නැගිටිමු කියන සංකල්පය අපි මේ ආරම්භ කරේ මහාචාර්ය ජගත් වැල්ලවත්තයන්, එතකොට අපේ මාධ්‍ය වේදී කුමාර ලීනගේ මහත්මයා, ඒ වගේම මම අපි මේ වැඩසටහන් මාලාවක් මේ යන්නේ. මේ එක සංදිස්ථානයක් තමයි අපි දැන් මේ අද නවෝත්පාදනය ගැන කතා කරන මේක එක්තරා තේමාවක් විතරයි. මේ පිළිබඳව පුළුල් විදිහට සාකච්ඡා කරන්න ඕනේ. පුළුල් විදිහට මාධ්‍ය තුළ ඉදහ සකස් කරන්නට ඕනේ. කුමාර සඳහන් කරා මේ අර නවෝත්පාදන විවිධාංගීකරණය කියන එක අලුත් සංකල්පයක් ඒක මේක ඇතුලේ. මම හිතන්නේ මෙතනදී මේ සංකල්ප පිළිබඳව කතා කිරීම පමණක් නොවේ සම්බන්ධීකරණය. ඇත්තටම මාධ්‍ය ආයතනයක් විදිහට අපි කරන්නේ මෙවැනි අංශ සම්බන්ධීකරණය කර ගැනීමක්. ඒ නිසා මෙහිදී නවෝත්පාදනය ගැන කතා කරනකොට ඇත්තටම අපි නවෝත්පාදන විශ්වවිද්‍යාල ආරම්භ කළ තියෙන අපේ විෂය භාර අමාත්‍යතුමන් බන්දුල ගුණවර්ධන ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් එතුමා තමයි මෙහිදී මේ නවෝත්පාදනයට දරුවන් යොමු කිරීම සඳහා ඒ දරුවන් ප්‍රමිතිකරණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ඇති කළා මේ රටේ එය ජනගත කරන්නේ. ඉතින් මම හිතන්නේ එතනදී ක්‍රමවත්ව විධිමත්ව ප්‍රමිතිගතව නවෝත්පාදන ශිල්පියෙක් ඉදිරියට යන්න කොහොමද කියලා ඒ සඳහා උපාධියක්. එතකොට ඒ ලෝක පිළිගත් ආයතනයක උපාධියක් අධ්‍යාපන මට්ටමක් ඇති කරන්නේ අපේ විශ්වභාර මැතිතුමන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපේ මූලික පසුබිම සිදුවෙන්නේ. එතනදී ඒක සමාජගත කරන්න ලේසි. ජාතික ගුවන්විදුලි විදිහට අපේ කාර්යභාරය තමයි ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හඳුන්වා දීම ඇති කිරීම. හොඳයි, බොහොම ස්තුතියි. අපි අද විනාඩි 47කට සීමා වෙනවා සුභාර්ති පළමු අධ්‍යයනය වැඩසටහන. අපි අද කතා කළේ නවෝත්පාදන හා නව්‍යසායකත්වය පිළිබඳව. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත් මහත්මයා, ප්‍රවීණ සංගීත වේදී විශාරද ජගත් වික්‍රමසිංහ මහත්මයා සහ ප්‍රවීණ සංගීත වේදී කුමාර දේනගේ, ප්‍රවීණ සාහිත්‍ය වේදී කුමාර දේනගේ මහත්මයා සභා වෙනවා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම. අපි ලබන සතියේ මුණ ගැසුමු සුභාර්ති දෙවනා දිනේදී ඔබට එක්වන්නට පුළුවන් තවත් විශේෂ කතාබහක් සමගින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාතා සූදානම් මේ කතා බහ සමගින් එක්වන්නට. ස්තුතියි. මම හිමානන්ද රාජපක්ෂ. ඔබට සුබ දවසක්. ජන්ම ලබා ගමු දැසලකසේ, සිතැඟි වඩා නම් සිය ඇල්ලකසේ. සුභාරති එතැන පුවා ගිවි ගියතේ කාලින සිදුවීම් පිළිගැනීම. ආශේ සුභාෂිණී උත්පලවන්නා ලියනගේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලංකිකයන් 272ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුඩුපළට පැමිණි බව අප ගුවන් තුඩුපළ වාර්තාකරු කියයි. එම කණ්ඩායම නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව යුද හමුදාපති ලෙසිටන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පසු ප්‍රහාරයේ විමර්ශන වලට අදාළ තවත් සැකකරුවකු නැගෙනහිර පළාතේදී අතරඟුට පත් වී තිබේ. කොළඹ 12 ප්‍රදේශයේ යෙදිනේදී අහඹුලෙස PCR පරීක්ෂණ සිදු කෙරෙන එම පරීක්ෂණවල වාර්තා අද දිනේදී නිකුත් කෙරේ. වැලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ ඊයේ සිදු කරන PCR පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වන කොටුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් වේතනගේ මහතා. පෞගිය කොරෝනා වැඩි තමයේදී අපි වගේම කාර්ය බහුල වෙච්ච පිරිසක්. ඒක ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මොනවාගේ පිරිසක්ද කියලා මේ පිරිස. ඉතින් ඒ පිරිසගෙන් තමයි අපි සාම්පල් ගත්තේ. මොකද ඒගොල්ලන්ගේ දැඩි අවධානමක් තියෙනවා. මොකද මේ ප්‍රදේශය හැමදැනම සැරිසර බුදවිය. ඒ නිසා අපි PCR සාම්පල් ලබා දීලා අපි සෙට් කරා. ලෝකයේ කොරෝනා ආසාදනය වී සුව ලැබූ මුළු සංඛ්‍යාව 14,36,184ක් ලෙස දැක්වී වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 2,36,078කි. ස්පාඤ්ඤයේ සුව ලැබූ සංඛ්‍යාව 1,72,158කි. ජර්මනියෙන් වාර්තා වන සුව ලැබුවන්ගේ සංඛ්‍යාව 1,42,300කි. ඉතාලියේ 1,03,021 දෙනෙක් සුව ලැබූහ. තුර්කෙන් වාර්තා වන සුව ලැබුවන්ගේ සංඛ්‍යාව 89,480කි. එසන පුවත්තින් සමාප්තයි. ඔබේ පවුලේ ආරක්ෂාවට මුල් තැන දෙමින් බැංකු කටයුතු එදිර සිටම කරගන්න BFR Smart Online සේවාව හරහා මුදල් හුවමාරු කිරීම, බිල්පත් කිරීම, රිලෝඩ් කිරීම, ඉනුම් විස්තර පරීක්ෂා කිරීම, ඔබේ ජංගම දුරකථනය හරහා පහසුවෙන් කරන්න, මුදල් නෝට්ටු භාවිතයෙන් තොරව BOP Smart Pay, BOP Credit හෝ Debit Card මගින් බාණ්ඩ හා සේවා මිලදී ගන්න. පැය 24 පුරාම මුදල් ගන්න, තැන්පත් කරන්න ආරක්ෂාකාරී BOP ATM හා CDM යන්ත්‍ර භාවිත කරන්න. ඔබේ ආරක්ෂාව රටේම ආරක්ෂාවයි. පෙරරු 7යි විනාඩි 20යි මේ ස්වදේශීය සේවයයි. ඉතින් මෙතන සිට ඔබට ආරාධනා කරනවා සුභාරති ජවනාදීරට එකතු වන්න. සුභාරති ජවනාදීරේ නබෝ හමුවන් සිරි නිවෙදක සංජය මදුශංක මුතුමනි. ආයුබෝවන් සුබදාසනක් බොහොම සුදුසු සුභාෂණි. අද සුභාර්ථයේ සමාන මණ්ඩපෙන් අපි තාමත් වැඩගත් කාලීන මාතෘකාව ගැන කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. රටේ පවතින තත්ත්වය සහ රට තුළ තිබෙන සංවාද ශෛලියේ තොරතුරු පිළිබඳව සහ නිවැරදි තොරතුරු කොහොමද අපට ලබා දෙන්නේ කියන කාරණාවත් එක්ක අපි තාම ගෞරවයෙන් ආරාධනා කළ දවසේදී අපේ රටේ ලාංකේය දේශපාලනයට, කලාවට, සිනමාවට සහ අපේ රටේ පුරවැසියාට ඉතාමත්ම සුවිශේෂී මෙහෙවරක් සිදු කරන, හැමදාමත් ජනතාවත් එක්ක ජනතාවාදීව කටයුතු කරන, උසස් අධ්‍යාපන නවෝත්පාදන තොරතුරු හස්සා නිවේදන තාක්ෂණ කර්මාන්තය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතුමන් සමගින් අපි අද සුභාරතින් හමු වෙනවා. සුබදාසන කර්මාන්තතුමනි, සුබදාසනක් වේවා. අද අපි කැබිනට් ප්‍රකාශක තුමන්ටම ආරාධනය කළේ මේ කාරණාවට එන්න කියලා. විශේෂයෙන්ම දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක දෛනික ජන ජීවිතය ආරක්ෂා කරන රජයේ වැඩ කරන වෙලාවයි පක්ෂයේ ඇතම් හිටපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කරන විවිධ චෝදනා, ඔවුන් කියන කතා, ජනතාවට උදාහරණ වාක්‍ය සහ ජනතාව නොසන්සුන් කරන්න කියන කතා, මේ පදනම මොකක්ද, ඇත්තටම රජයේ ප්‍රතිපත්තිය මොකක්ද මේ ගැන කියලා අහන්න තමයි අපි අද කැබිනට් ප්‍රකාශකතුමන්ටම ආරාධනය කළේ මේ සාකච්ඡාවට සහභාගි වෙන්න කියලා. කරෝමාත්‍යතුමනි, දැන් විපක්ෂයෙන් කියන කාරණාවක් තමයි වර්තමාන රජයට ජනාධිපතිතුමාට ආණ්ඩු කරන් යන්න තිබෙන කාරණා ගැන ගොඩක් කියන, අපිට පුළුවන් මේ චෝදනාවන් පිළිබඳව තිබෙන තත්ත්වය මොනවද ඔවුන් කියන්නේ කියලා බලන්න. පළමුව මෙන්න මෙහෙම අපි අහලා ඉදමු. දැන් ඉන්දියාව තමන්ගේ GDP එකෙන් 1% වෙන් කරලා තියෙනවා. හැබැයි අපි අපේ GDP එක 1% කියන්නේ බිලියන 150. ඒත් අපි මේ වෙන් කරන්න ඕන ප්‍රමාණයෙන් 5% එකක්වත් අපි වෙන් කරලා නැහැ. ඉන්දියාවට සාපේක්ෂව බැලුවොත්, අපි වෙනත් රටවල් සාපේක්ෂව බලන්න අවශ්‍ය නැහැ, ධනවත් රටවල් සාපේක්ෂව ඉන්දියාවට සාපේක්ෂව බැලුවොත් අපි පුරවැසියන්ගේ ජීවිත ගොඩනගා ගන්න වැය කරන මුදල ඉතාමත්ම අඩුයි. දැන් ඉන්ධන මිල ඉතිහාසයේ ඉතාමත්ම පහළ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒයින් ලැබෙන වාසිය විශේෂයි අද ඉන්ධන වලට මුදල් ගෙවනවා නෙමෙයි, අපි ඉන්ධන ගන්නවා නම් ඒ ඉන්ධන සඳහා ඉන්ධන නිෂ්පාදන සමාගම් මිලදී ගන්න රටවල් වලට මුදල් ගෙවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඍණ අගයක් අරගෙන තියෙනවා. ඉතින් මේක මෙහි වාසිය විතරක් රුපියල් බිලියන 400ක් විතර කියලා අපිට ගණන් හදන්න. මේ තමයි හිටපු අමාත්‍යවරයෙක් අදහස් ජනතාව අතරට ගෙනියන කරුමත්තමනි. දැන් මේ අමාත්‍යතුමා ඉතාම පටු
නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ. මොකද හේතුව මේ රටේ රජයේ ආදායම් උපදවගන්නේ මේ කගේ අඬුවක් තිබුණා මහජනයාගේ තමයි මේ මුදල්. මේ මුදල් රජයට ලැබෙන්නේ ඍජුහා වක්‍ර බදු වලින්. එතකොට ප්‍රධාන බදු වර්ග තමයි සුරා බදු, සිගරට්, මත්පැන් යනාදීන් අය කරන බදු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් තියෙනවා. පසුගිය කාලය තුළ ඒ ආදායම රජයට ලැබෙන්නේ නැහැ. ඊළඟට සුරා බදු, අනිත් එක රේගු බදු. රේගු බදු ලැබෙන්නේ ආනයන තුලින් භාණ්ඩ විශාල තොගු වශයෙන් ආනයනය කළාම ආනයන මත පනවන රේගු බදු තියෙනවා. පසුගිය කාලය තුළදී මේ ලෝකයේ ඇති වෙලා තියෙන 1930න් පසු මහා ව්‍යසනය කරන කොටගෙන අපි ආනයන සීමා කරලා තියෙනවා. එතකොට ආනයන වලින් ලැබෙන බදු ප්‍රමාණය හොඳටම අඩු වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අය කරන වැට්ටානිකුත් බදු වර්ග ආදායම් බදු කර්මාන්ත වහල, ව්‍යාපාර වහල රටේ සමස්ත ජනතාවට යන එනමන් නැති වෙලා තියෙන අවස්ථාවක ඒ බදු ආදායම් ලැබෙන්නේ. එතකොට රජයේ ඕනෙම දරන වියදමක් දරන්නේ එතුමන්ල තීරුම් ගත යුතු වෙන්නේ මේ අපි කාගේවත් එක්සත් ජාතික පක්ෂයේ සල්ලිවත්, එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ සල්ලිවත්, එහෙම නැත්නම් කවුරු හරි මම හරි වෙන කෙනෙක් හරි කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් ගේන සල්ලි නෙමෙයි මේ ජනතා අවශ්‍යතා සඳහා කළමනාකරණය කරන්නේ. ඒක කළමනාකරණය කරන්න තියෙන මහජනයාගේ සල්ලි, ඔබේ සල්ලි. මේ හැම සතයක්ම කොරෝනා වලට පරීක්ෂණයට වැය කරන මුදල ගත්තා, නිරෝධායන ක්‍රියාවලියට ගෙනිල්ල වෙලා ආරක්ෂකාංශ ගන්න වියදම ගත්තා. මේ වියදමින් වැඩි ප්‍රමාණය ඔබෙන් අරගෙන ආපහු ඔබට තමයි දෙන්නේ. මේක වෙන කාටවත් ගෙදර ගෙනියන්නේ නැහැ. දැන් මේ රජයේ ගන්න වියදමින් දරන වියදමින් වැඩිම ප්‍රමාණය වියදම් වෙනවා ගැටු පහ වේතන ගෙවන්න රාජ්‍ය සේවකයන්ට. නැතු විද කොච්චරද කියලා කීවොත් මුළු රජයේ ආදායමෙන් අපි අවුරුද්දකට වැය කරන ප්‍රතිශතය මුළු රජයේ මුළු ආදායමෙන් නැතු විශ්‍රාම නැතු සඳහා 145. බොහොම හොඳට මතක තියාගන්න, මහජනයාගෙන් බදු එකතු කරලා 100ක් ගත්තොත් එයින් 45 රාජ්‍ය සේවකයන්ට යොන නැතු පහ වේතන. ඊළඟට අනිකුත් අපි දරන්න වෙන පුනරාවර්තන වියදම් කියන්නේ එදිනෙදා පවත්වාගෙන යාමේදී දරන වියදම්. යම් කිසි වර්ෂයකදී රජයක් එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දරනු ලබන දරන වියදමේ ප්‍රතිඵලයේ වියදම දරන කාලයට පමණ සීමා වෙන නැවත නැවතත් දෙල යුතු ස්වරූපයේ වියදම් වලට කියන්නේ පුනරාවර්තන වියදම්. ආණ්ඩුව කාගේ තිබුණත් වැටු පහ වේතන ගෙවන්න ඕනේ, නැත්නම් රජයේ සේවකයෝ ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට ගත්ත ණය වලට පොඩි ගෙවන්න ඕනේ. සමෘද්ධි සානාධාර ඇතුළු සානාධාර ගෙවන්න ඕනේ. ඊළඟට මේ වෙනත් එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් යනාදිය දරන්න ඕනේ. මේ ටික දරන්න ප්‍රමාණවත් ආදායමක් ලංකාණ්ඩුවට නැහැ. මේ මහත්මයාට මේ පිළිබඳ අබමල් රේණුවක්වත් අවබෝධයක් නැහැ. ඒක නිසා මම කියවන්න කැමති මේ 2019 වර්ෂයේද විද්‍යුතුන් විසින් සකස් කරලා ඉදිරිපත් කරලා තිබෙන මහ බැංකු වාර්තාවේ 234 වෙනි පිටුව මේ වැඩසටහන අහගෙන සිටින බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලෙස මම එය කියවන්න කැමතියි. විශේෂ සටහන රාජ්‍ය ආදායම පාල මට්ටමක පැවතීම මධ්‍යම ඵලදායි ලෙස රජයේ වියදම් ක්‍රමනාකරණය කිරීමේ වැදගත්කම, රජයේ ආදායම් පාරමත්තම පැවතීම සහ රජයේ වියදම ඉහළ යාම හේතුවෙන් නිදහසින් පසු කාල පරිච්ඡේදයේ පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් වල විශාල ව්‍යුහාත්මක අයවැයින්ගයක් නිරූපණය වේ. එතකොට මේ මහත්ය ඉගෙන ගන්න ඕනේ ආර්ථික විද්‍යාව පිළිබඳ මේ රටේ ඉන්න විශාරද විද්වත් බණ්ඩලේ විසින් ලියලා නීති අනුව ඉදිරිපත් කරන මහ බැංකු වාර්තාවේ 234 වෙනි පිටුව කියව ගන්න ඕනේ. එතකොට මේ එක දවසක් නෙමෙයි, නිදහසින් පසු කාල පරිච්ඡේදයේ පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් වල විශාල ව්‍යුහාත්මක අයවැයින්ගයක් නිරූපණය වේ.
රජයේ ආදායම පුනරාවර්තන වියදම ආවරණය කිරීමට තරම්වත් ප්‍රමාණවත් නොවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ වර්තන ගිණුමේ අඛණ්ඩ හිඟියක් දක්නට ලැබේ. එතකොට වර්තන ගිණුම කියන්නේ කරන්ට් ඇකවුන්ට් එකේ ජංගම ගිණුම. එදිනෙදා පවත්වාගෙන යන්නවත් ආදායම ලංකාඩුවට නැති අන්ද හැමදාම ජංගම ගිණුමේ හිඟියක් තියෙනවා. මමද කියන්නේ නැහැ. අච්චු ගහලද තියෙන්නේ නැද්ද? අච්චු ගහලා තියෙනවා. කොහෙද තියෙන්නේ? ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කුමන වර්ෂයේද? 2019 වර්ෂයේ පළවෙනි වෙනුම. මේක නීතියන්නේ මුදල් නීති පනතේ 35 වගන්ති 422 වෙනි අධිකාරී විධිවිධාන ප්‍රකාරව සෑම මුදල් වර්ෂයක්ම අවසන් වී මාස 4ක් ඇතුළත ශ්‍රී ලංකා මහා බැංකුවේ තත්ත්වයේද එම මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් එම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු ආර්ථික මූල්‍ය තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය දඩපු වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ ගරු මුදල් නැමැත්තුමා වෙත ඉදිරිපත් කළ යුතු වේ. මේ නීතිමය අවශ්‍යතාවය සපුරා නමින් 2019 වර්ෂය සඳහා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ 70 වෙනි වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළා. එතකොට නීතිඥයන්නේ නීතිඥයෙක් විදිහට තේරුම් ගන්න ඕනේ නීතිය විසින් රටේ බලවල තියෙන එක තමයි මේ කියලා තියෙන්නේ කියලා. එතකොට ඒක කියනවා නිදාසින් පසු කාල පරිච්ඡේදය තුළ අවුරුදු කීපයක් කරුණ විට ලංකාවේ අයමෑ මෙහෙයුම් වල අඛණ්ඩ ප්‍රාථමික සේනමත්කම සියල්ල විනාශ කරන බාර දුන්න නෙමෙයි රටකනම් මේ වගේ අදහස් කිව්වට කමක් නැහැ. මොන රටක් විනාශ කරලා ඉවර වෙලා මේ තෙල්මිල අඩුවීමේ වාසියක් දෙන්නේ. මොකද ඒක ප්‍රතිපත්තිය රජේ තෙල්මිල ස්ථායී කරන අරමුදලක් ඇති කළා. බිලියන 200ක් ජනතාවට ලැබලා දීලා රාජ්‍ය සංස්ථා විවස්ථාපිතවල මණ්ඩලවල ණය ගෙවලා ඒ සියල්ලේ වාසිය අවසානයේ ලැබෙන්නේ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට අඩුමිලට විදුලිය, අඩුමිලට කනිජ තෙල්, අඩුමිලට පොහොර ලැබෙන යුගයකට රට සමග මේක තමයි තත්ත්වය. ඉතින් මේකට එරෙහිව කතා කරන්නයි හොඳ උත්තරයක් කැබිනට් ප්‍රකාශකතුමන්ම අපි ගෙන්න ගත්තේ අදවසේදී. තමස්ම වැඩගත් කාරණාවක්. මොකද මේවට නිවැරදි පිළිතුරු ලබා ගැනීම තමයි අපි අරමුණලා තිබෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඇත්තටම දැන් මේ රජයට එරෙහිව නගර චෝදනා විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු අමාත්‍යවරුන් කියන කතාව ඔබට මතක් කරලා දීලා ඊට අවශ්‍ය පිළිතුරු ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා අපිට මේ වර්තමාන තත්ත්වයත් එක්ක පවතිනකොට. දැන් අපිට පුළුවන් තවත් හඬකට සවන් දෙන්න. ඒ තමයි දැන් සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයා මෙන්න මෙහෙම කියනවා. මේ මොහොත වන විට අපේ රටේ රාජ්‍ය ශේෂ්ත්‍රයේ රාජ්‍ය සේවකින් අතර ඉතාමත්ම ආන්දෝලනාත්මක කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉදිරි අනාගතයේදී තමන්ට ලැබිය යුතු ඒ වැටුප ලැබෙයිද නැද්ද කියන කාරණාව පිළිබඳ පැහැදිලිවම රජයට අපි කියන්නට ඕන රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඒ ආකාරයෙන්ම ගෙවන්නට රටක් හැටියට රජයක් හැටියට සැමෝම බැඳිලා සිටිනවා. ඒ වගකීම පැහැර හරින්නට අපි කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා රජයේ වගකීම රජයේ යුතුකම එලෙසම ඉෂ්ට කරන්නට ඕන. රජයේ යුතුකම වගකීම පිළිබඳ ගරු විපක්ෂ නායකතුමා ගෝඨාභය රාජපක්ෂ රජයේ නම් කියලා දීම අවශ්‍ය වෙනවා කියලා මම හිතන්නේ නෑ. එතුමාගේ රජයේ තියෙන සමී එතුමා සාමූහික වගකීම යටතේ එතුමාට කිව්වා මේ අවුරුද්දකට දවස් ගානකට පෙර පාස්කු දිනේ ආවල් දවසේ ආවල් වෙලාවට සාරාන් කියන ත්‍රස්තවාදියා අන්තවාදියා මේ මහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා මේ මනුස්ස ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගන්නවා කියලා ආණ්ඩුවේ හැම ඇමතිවරයෙක් මේ බව දැන සිටියා. මක්නිසාදයක් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේ අන්තවාදී සංවිධානය ගැන හෙන්සාඩ් වාර්තාව ඉතා පැහැදිලිව ඒ රජයේ ඇමතිවරයෙක් කිව්වා. ඉතින් ඒක නොදැන ඉන්නවා කියලා එයාට කියන්න බැරි. එක්කෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස මෙතුමා ඉඳලා නැහැ මුළු කැබිනට් මණ්ඩලයේම දන්නවා ආවල් දවසේ ඇවිල්ලා ගහනවා කියලාවත් එක කිව්වා කියලා. ඉතින් ගහලා ගිහිල්ලා මනුස්ස ජීවිත 277ක් ඉවර වෙලා මුළු මහත් අගරදුගුරුතුමා ඇතුළු සියලු දෙනා මේකේ සුළුමුළු හොයලිවෙලා මේ මරණ වලට මිනිමැරුම් වලට වරදකරුවන්ට දඬුවම් දෙන්න කියලා කියනකොට ඉතින් ඒ අන්තිමට
මනුස්ස ජීවිත ආරක්ෂා කිරීමේ 277ක මිනිස් ජීවිත වල කිසිම වගකීමක් සියලු තොරතුරු තිබිලා තිස්ත කරන්න බැරි වෙච්ච රජයේ මේ කැබිනට් සමාජිකයන් නෙමෙයි කියන්නේ අපිට යුතුකම ගැන. ඒ නිසා මේ වැටුප් ගෙවීම පිළිබඳ අද ඊයේ නෙමෙයි ලංකාවේ රාජ්‍ය සේවයේ වැටුප් බිල ගැන මම මේ එතුමට කියනවා ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ 235 වෙනි පිටුව කියවන්න කියලා. පසුගිය අවුරුදු කීපය තුළ වැටුප්පා වේතන සහ විශ්‍රාම වැටුප් ගෙවීම මතවන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය වසරට සාපේක්ෂව 2019 වර්ෂයේදී වැටුප්පා වේතන විශ්‍රාම වැටුප් ගෙවීම 111.4%කින් ඉහළ ගොස් ඇත. 2019 කාල පරිච්ඡේදයේ තුලදී වැටුප්පා වේතන සහ විශ්‍රාම වැටුප් ගෙවීම වල සාමාන්‍ය රජයේ ආදායමින් 145% පමණ විය. ඒ කියන්නේ සියලුම මහජනයාගෙන් ගන්න බදු මුදල් එකතු කරලා ලැබෙන ආදායම 100ක් නම් 45% කියන්නේ වැටුප්පා වේතන ගෙවන්නේ. ඒක කවුවත් කියන්න ඕනේ නැහැ. ඒක හරියට කාර්ය ආණ්ඩුව තිබුණත් වැටුප්පා වේතන ගෙවන්න ඕනේ. ගෙවනවා. විවිධ සුන්දර මහතා කිව්වේ මේ අපි නෙමෙයි ගෙවන්නේ. මේ ගෙවන්නේ කවුද? ඔබ ගෙවන්නේ. මේ සිංගමන් යදිමින් යන මේ සිංගන්නාගේ පටන් මහා මන්දිරයක වෙදෙන ධනකුවේරයා දක්වා දෙන සල්ලි වලින් තමයි වැටුප් ගන්නේ. දැන් ආණ්ඩුව ගෙදරින් දාන සල්ලි වලින් නෙමෙයි මේ 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 ප්‍රේමදාස මහත්තයා තීරුම් ගත යුතු ආර්ථික විද්‍යාව තමයි මේ මේ වියදම් කියලා රජයට බල කරන්න කියන්නේ මේ මහජනයාගෙන් අරන් තමයි ගෙවන්න තියෙන්නේ. මහජනයාගෙන් ගන්න බැරි වෙච්චාම කරන්නේ හැම දවසෙම මේ කියලා තියෙන්නේ මේකේ ඕනෙම රජයක් එතුමාගේ පියාණන්ගේ රජයක් එතුමාලාගේ පස්සේ නිර්මාතු ඩියසේනානායක මැතිතුමාගේ රජයක් එදිනෙදා රට ආණ්ඩු කළේ අර හිඟ අයවැයක් තියෙනකොට මේ කියලා තියෙන්නේ ඉදාසින් පස්සේ ණය අරගෙන. ඉතින් එතුමා ඒක දන්නේ නැති නිසානේ 2019 වර්ෂයේදී අපි ආණ්ඩුව ගන්නකොට ගෝඨාභය මහත්තයා පෝරවලට සල්ලි ගෙවලා නැහැ. බෙහෙත් වලට සල්ලි ගෙවලා නැහැ. අර පොඩි පොඩි කර්මාන්ත කරපු කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවලා නැහැ ව්‍යාපෘති වල. ඒකට සතුරු සම්මත ගිනුමට සංශෝධනයක් දැම්ම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. මේ මහත්තයා විපක්ෂ නායක විදිහට ඒකට විරුද්ධ වුණා. අපි කිව්ව විරුද්ධ වෙන්න එපා මේක අපේ ආණ්ඩුව එකක් නෙමෙයි. බෙහෙත් ගෙනාපු මිනිස්සුන්ට සල්ලි ගෙවලා නැහැ. පෝර ගෙනාපු මිනිස්සුන්ට සල්ලි ගෙවලා නැහැ. මේකට පක්ෂ වෙන්න. නෑ නෑ ණය ගන්න එකට විරුද්ධයි කියන බිල්ල. විරුද්ධ වුණා. ඉතින් එහෙම විරුද්ධ වෙලා මිනිස්සුන්ට ලැබිය යුතු දේ නැති කරපු ආණ්ඩුවක් කියනවා නැවත ඒ පරණ පාර්ලිමේන්තුව හැදවන්න කියලා. මේ පාර්ලිමේන්තුව විසින් මේක ගැන වෙනම මම දැන් පසුගිය කාලය තුල මේ ආණ්ඩුව මුද්‍රිත පොත් 10කට වඩා වැඩි ප්‍රමාණයක් මම විපක්ෂයේ ලියලා තියෙනවා. ආර්ථික අපගමනිය, බදු දඩයම, වැට් ආරෝහ මේ පවරන්න පුළුවන් නඩු විශාල ප්‍රමාණයක් පවරන තියෙනවා. දැනුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා මහ ජනතාවට බදු මුදල් වලින් බොරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමතිවරයාට විරුද්ධව මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන තියෙනවා. ඉතින් මෙහෙම කරපු රජයක මේ වගේ ජාතික ව්‍යසනයක් වෙලා තියෙන වෙලාව. දැන් රනිල් වික්‍රමසිංහ මහතා මේ විදිහට හැසිරෙන්නේ නැහැ. ඔහු දන්නවා රටක් ආණ්ඩු කරලා කීප විට රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉඳලා ආර්ථිකය පිළිබඳ මේ අවබෝධයක් තියෙන අධ්‍යාපනයක් අවබෝධයක් තියෙන කෙනෙක් ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ එතුමා දන්නවා. එතුමා මේ වගේ ප්‍රකාශ කියන්නේ නැහැ. මොකද වැටුප් ගෙවරෝ පිබි ජයසුන්දර මහත්තයා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා කැමැති කෙනෙක් ඉන්නවා නම් පරිත්‍යාගයක් කරන්න පුළුවන්. එහෙනම් පරිත්‍යාග කරන මිනිස්සු ඉන්නවා. මම ඔබට ඕනි නම් ලබන සුභාරති දවසට ගෙනල්ලා මම පෙන්නන්නම්. මම මගේ මහජන මන්ත්‍රීවරයා වශයෙන් ලැබෙන වැටුප කවදක්වත් ගන්නෙ නැහැ. මේක අඬබෙරක ගා යන්නේ නැහැ. යුද්ධයේ තියෙන කාලේ මම අපි වෙනුවෙන් අපි අර මුදලට මේ මුදල බැර කළා. මම බදු කියපු කෙනෙක්. මම 1989
නමේද කොයිද ලංකාවේ හොඳම චිත්‍රපටිය විදිහට හදපු සිරිමැදුරු මම දැක්ක ඊ රාත්‍රියේ ප්‍රචාරය වුණා මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා. ඉතින් මම ආදායම් බදු ගෙවන කෙනෙක්. ඒ කාලේ අවුරුදු 30කට ඉතර ඉස්සෙල්ලා නේ මම පොඩි කාලේනේ. ඔව්. මේ එතකොට මම මගේ වැටු මේ රට රකින්න රට කඩන්න නැතුව STT යුද්ධ වෙනුවෙන් කරනකොට කොට අපේ රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා පටන් ගත්ත අරමුදලක් අපි වෙනුවෙන් අපි කියන පාර්ලිමේන්තුවෙන් කෙලින්ම මම ඒ වැටු බැරකලා ඉරිගිනුමට. ඊළඟට මම විදේශ සංචාරයක ගිහිල්ලා මම ඒ ටික ගෙනල්ලා මේ ඒවැ රිසිට් ටික ගෙනල්ලා පෙන්නන්නම් සම්මත සතිය ඩොලර් ප්‍රමාණයක් දෙනවා විදේශ සංචාරයකට. ඒ දෙන්නේ තමන්ගේ එදිනෙදා වියදම් දරා ගන්න. ඒ කවදාක්වත් ආපහු ගෙනල්ලා දෙන්නේ නැහැ. කවුවත් එහෙම දෙන්නේ නැහැ. දෙන්න ඕනෙකම නැහැ. මම හැම දවසෙම මට වියදම් උනේ නැත්තම් ඒ මුදල ලක්ෂ ගණන් ගෙන අල්ලි වෙලා ආපහු බැලුවා. ඒ හැම එකකටම රිසිට් මිටියක් තියාගෙන ඉන්නවා මම. මේ මොකක් හරි වුණාම මෙතුමන්ලා වගේ ඇයට පෙන්නන්න. ඉතින් එහෙම කරන මිනිස්සු ඉන්නවා රටේ. මේ මං කිව්වේ මං එක උදාහරණයක්. ඉතින් පිබිජා සුන්දර මහත්තයත් එතුමගේ වැටුප මේ තියෙන දුෂ්කරතාවයක්ද පරිත්‍යාග කළා. හුඟා රජයේ සේවකයෝ දවසක වැටුප පරිත්‍යාග කරමින් ඉන්නේ. මගේ දැන් තැපැල් දෙපාර්ට්මේන්තුවේ ඉන්න 26,000ක් ඉන්නවා සේවකයෝ ස්වේච්ඡාවෙන් මේ ඉල්ලීම කරන්න කලින් දවසක වැටුප කපන කෝටි 3,000,000ක්ද කොයිද එකතු කරන් ලබන සතිය බාර දෙන්නේ ඉන්නවා. මේ අපේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු මේ එකඟ වෙලා තියෙන්නේ. මොකද එතුමන්ලට පේනවා මේ රටට ආදායමක් නැහැ. වියදම දරනවා. එතුමන්ලගේ මේ දැන් අපේ බෞද්ධ සංස්කෘතිය අනුව අපි දින එක කැමැත්තෙන් දෙත හැකි. කාටවත් බල කිරීමක් නැහැ. කාගේවත් වැටුප් කැපීමක් නැහැ. මොකද මේ සඳහා ඕනෙම වියදමක් දරන්න ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙලා මාස 3ක් යන තෙක් සල්ලි ගන්න ණය ගන්න බලය තියෙනවා කාටද? ජනාධිපතිතුමාට. කෙසේද මේ බලය තියෙන්නේ කියලා මම පෙන්වන්නම්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මම කියවනවා 153 වෙනි වගන්තිය. යම් කිසි වර්ෂයක විසර්ජන පළත් කිතුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය කියලා තියෙනවා. දැන් තියෙන්නේ මොන නීතිය? මේ රටේ තියෙන මූලික නීතිය. වෙන මොන නීති තිබුණත් ඒ සෑම නීතියකටම වඩා ඉහළින් තමයි පිළිවෙල තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ දිගින් දිගටම කියන ව්‍යවස්ථාව කඩපන් කියලා කෝටාපේ රාජපක්ෂ. ඉතින් එහෙම කඩන්න බෑනේ දැන් බලන්න. ඕනෙම මම මේ ඉතාලම එනේ අපි මේ රටේ ජනතාවට කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා ලැබූ ඇත්ති අවස්ථාවක. එහෙම කළාද තියෙන්නේ? එහෙම කළා තියෙන්නේ. එහෙම කළා තියෙන්නේ. කොහොමද කළා තියෙන්නේ? අවුරුදු 4 ක් වෙච්චාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන්නේ. පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කරලා තියෙනවද? කොරෝනා වලට සල්ලි වෙන් කරලා තියෙනවද? නැහැ. නැහැ. රජයේ සේවකයන්ට වැටුප් හා වේතන ගෙවන්න සල්ලි වෙන් කරලා තියෙනවද? නැහැ. ඉතින් මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීම. අභිනව පාර්ලිමේන්තුව කියන්නේ තිවිච්ච මැරිච්ච පාර්ලිමේන්තුව නෙමෙයි. අභිනව අලුත් ඡන්දයෙන් පත් වෙන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට අවදාරි දවසක ජූලි හරි එතුමල්ලා තව ඡන්දේ කල් දාන්න කියලා අගෝස්තු වල කියලා ඒ දවසට. ඒ දවසේ නම් ඉස්සරහට මාස 3ක් නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වනත්තේ අධියේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙයි ජනාධිපතිවරයා සලකයි නම් සජිත් ප්‍රේමදාස සලකයි කියන්නේ නෙමෙයි ජනාධිපතිවරයා සලකනවා නම් මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඒ මුදලේ ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට වැය කිරීමට නියම කිරීමට ජනාධිපතිට බලය ඇත්තේ ජනාධිපති මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට වොරන්ටියක් දෙනවා.
ඒ සඳහා ණය ගන්න තියෙන බලය පිළිබඳ එතුමාගේ අධ්‍යයනය සඳහා මම කියනවා එක පිටුවක බලපත් තියෙනවා 1982 අංක 40 දක්වා ණය විශේෂ විධි විධාන පළත් මේ පළතේ සුද්ධ ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා විසර්ජන පළත් කෙටුම්පතක් නැති විට දේශීය විදේශීය වශයෙන් ණය ලබා ගැනීමට සම්පූර්ණ බලය හිමිනවා තිබෙනවා එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ තියෙන මුදල් බලය ජනාධිපතිතුමාට පවරලා තියෙනවා 82 ණය පළතෙන් ණය ගැනීම පිළිබඳ බලය පවරලා තියෙනවා එතකොට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළා මේ භාණ්ඩාගාර බැනුම් කර නිකුත් කළා ආණ්ඩුවට ණය ගන්න පුළුවන් හැබැයි මේ ණය ගන්නකොට ඒ ගන්න මුදල ඉකුත් වර්ෂයේ ගත්ත ප්‍රමාණයෙන් 4 එක නොඉක්මවන්න ඕනේ. එහෙම නීති තියෙනවා. ඉතින් මේ නීති වලට අනුව තමයි මේ රජය කටයුතු කරගෙන යන්නේ. හොඳයි දැන් අපිට පුළුවන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කියලා තියෙන ප්‍රකාශයකුත් ඒ වගේම එතුමන් කියන කතාවටත් ඒ වගේම නීති විශාරදින් පහුගිය දවස්වල කියන කතාවකුත් අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ වසංගතයේ පිනිපෙනි මැතිවරණයක් තියලා ජීවිත හානි වුණොත් ඒ ජීවිත වලට රජය සහ නියෝග දුන්න අය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් කරන්න පුළුවන්. රට වෙනුවෙන් අපි කායගොඩ දෙන්න සූදානම් මුරණ්ඩු වෙන්න එපා. අවලංගු කාසියක් වෙන්න එපා. මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුව වහාම කැඩවන්න කියලා. මොකද අප්‍රේල් මාසේ 31 පස්සේ ආණ්ඩුවට නිත්‍යානුකූල මුදල් ලබා ගන්න ක්‍රමයක් නැහැ. රජයේ සේවකයන්ට මුදල් ලබා ගන්නත් බැහැ. මොකද රජයේ සේවකයන්ට මුදල් ලබා ගන්න පුළුවන් අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත. ඔන්නෝකයි කියන කතන්දරේ. ඉතින් අභිනව පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ. ඉතින් එතුමා කියන්නේ එතුමා උගත් නීතිඥවරයෙක්. මේ දේශපාලන වෛරයෙන් එතුමාට මේ නීතිය පැටලිලා. දැන් මම මේ නීතියේ හොඳටම පැහැදිලිව පෙන්නලා වගන්තිය කියලා ඉතින් ඕන කෙනෙකුට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ බලපෑකින් මේ පළක් බලන්න පුළුවන්. මොන වගන්තියද තියෙන්නේ විසිරුව හැරපු පාර්ලිමේන්තුවක් නැවත ගැඳවන්න පුළුවන් කියලා. එක වගන්තියක් තියෙනවා. එහෙම ගැඳවන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. කුමක් සඳහාද? එකම එක වැඩකට. හදිසි නීතිය අවස්ථාව ප්‍රකාශයට පත් කරා. හදිසි නීතිය සංශෝධනය කරා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ නැත්තුවා කියලා තියෙනවා. හදිසි නීතිය ඇත්තට රට පාලනය කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම පාර්ලිමේන්තුව ගැඳවන්නේ නැහැ. මෙතුමන්ලා බලහත්කාරය පාවිච්චි කරලා කියනවා කියලා උපන් කියලා. එහෙම 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 බලපෑම් කරන්න හොඳ නැහැනේ. ඇයි හොඳ නැත්තේ? 69 ලක්ෂයක් ජනතාව ධන වර්මකින් මේ එතුමන්ලා කියනකොට එතුමන්ලා කිව්වේ මිනි මරලා මිනි ගෙනියෙල්ල ඉවරලා කෙලීම කිඹුලන්ට කන්න දානවා දැක්කා. වංශාචාර්යතුමා කිව්වා කියලා මේ කඩේ සියලුම මාධ්‍ය හරහා කියලානේ මේ ගෝඨාභය මහත්මයා එහෙම මිනි මරලා කිඹුලන්ට දාන මිනිස්සෙක් නෙමේ මනුෂ්‍ය ජීවිත ටික බේරගන්න මේ වැඩ ගන්න මේ හමුදාව ඔක්කොම මේ මිනි මරු හමුදාවක් කියලා අපේ රණවිරුවෝ විරෝධාර රණවිරුවෝ සියලු දෙනා බුද්ධියන්සයි හිටියේ හිරගෙදරනේ ඉතින් ලක්ෂ්මන් කිරියල් මහත්මයා එක බුද්ධියන්ස නිලධාරියෙක් වෙනුවෙන් වචනයක් කතා කරලා තියෙනවද කියලා එතුමාම කෑමෙන් පසු නින්දට පෙර කල්පනා කරලා බලන්න ආපසු හෘදේ සාක්ෂියට පපුවට තට්ටු කළා මේ රණවිරුව මේ හිරේ දාන කොට මේ බුද්ධියන්ස තාම චෝදනාවක් නැහැ එකම දෙයට කිව්වේ ගෝඨාභය මරන්න කිව්වා කියලා කියපන් කියලා ඉතින් මේ මතක නැතුවනේ මේ තුමල්ලා හැතිරෙන්නේ ඉතින් එහෙම කියන්න නරසයි මොකද කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් තියෙනවා නම් ජනතාවට වසන් කරන දෙයක් නැහැ අපි මේ වාර්තාවල තියෙන්නේ විශාල ජනතාවගේ මුදල් ගැනීම පිළිබඳ අර්බුදයක් තියෙනවා වෙන ආණ්ඩුවකට වෙන කවුරුත් ලක්ෂණ කිරීම මතේ ඉන්න කාලේ ඒ ගෙදරින් ගෙනල්ලවත් මේ කවුරුත් ගෙදරින් ගෙන ගන්න මේ මහජනයාගෙන් තමයි ගන්න මේ අපි ආණ්ඩුවක් කියන්නේ తాවකාලික බාරකරු ඒ මහජනයාගේ මුදල් කළමනාකරණය සම්බන්ධයි අපි මුදල් දෙන්නේ නැත්නම් අත දිගහැරලා දෙන්න බැරි එහෙම සුරබිදෙනක් තියෙනවනම් මේ එහෙම කවුරුත් කියන්න ඕනේ නැහැ ඉතින් මේ ඉතාම දුෂ්කරතා යටතේ මේ රටේ හැම මිනිස්සෙකුටම අමාරුයි පුංචි සිල්ලර කඩයක් කරපු කෙනාට කර්මාන්තයක් ව්‍යාපාරයක් කරපු කෙනාට
එහෙම නැත්නම් ගොවිතැන බතක් කරගෙන ජීවත් වෙච්ච කෙනාට හැම මිනිස්සෙක්ටම අමාරුයි. හැබැයි ලෝකයේ අමාරු වෙලා තියෙන ප්‍රමාණයට සාපේක්ෂව අපේ අමාරුව කුඩායි. ඇමරිකා එක්සත් ජනපදයේ මහා බලවත් රටේ ලක්ෂ 30කට ආරක්ෂාව නැහැ. 30 ලක්ෂයකට කර්මින් ඉත ආරක්ෂාව නැහැ. එක්සත් රාජධානිය 20 ලක්ෂයකට ආරක්ෂාව නැහැ. ඉතින් මේ මේ ව්‍යසනී ප්‍රමාණය තේරුම් ගන්න ඕනේ. දැන් කොරියාවේ ඡන්දෙ තිබ්බේ මරණ තුනක් එක දවසකට සිද්ධ වෙමින් තියෙනවා. මොකද කොරෝනා කියන එක බිඳුවක් ගන්න බෑ. ලෝකෙට බැරි එකක් අපිට පුළුවන් වෙනවා. ලෝකේ කවදා හරි දවසක එන්නතක් හොයාගන්නකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අවුරුදු දෙකක් කියයි මේ හරි එන්නතක් හොයාගන්න හොයාගන්නකොට. ඉතින් මේ එතකන් අපි කැමැති වුණත් අකමැති වුණත් කොරෝනා එක්ක ජීවත් වෙන්න ඕනේ. කොරෝනා වලට ඉස්සරහෙන් අපි යන්න ඕනේ. එතෙන්දී අපි මනුස්ස ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් සියලු මිනිස්සුම දුරස්ථභාවයේ තියාගෙන ඉඳලා ඔබ මම ඉන්නේ විශාල දුරස්ථව. ඊළඟට මම කතා කරන්නේ මේ මුඛවාඩමක් දාගෙන. ඉතින් අත සෝදලා මෙතනට ආවේ. අපිරිසිදු කර. ඉතින් එහෙම අපිට දුරස්ථ වෙලා තව අවුරුදු දෙකක් ජීවත් වෙන්න වෙයි. එතුමන්ට කියනවා අවුරුදු දෙකක් යනකන් එකේ ඉවරකම් ඡන්දෙ තියන්න නැතුව ඉන්නේ. එතකොට ජනාධිපතිතුමාට තියෙන බලය මත මේක අරන් අරන් පඩි ගියෝ ඉන්නවා මිස වෙන අලුත් දෙයක් කරන්න බෑ. වෙන පිහිටක් වෙන්න බෑ. මොකද ණය සීමාව වැඩි කරන්න නම් අභිනව පාර්ලිමේන්තුව පැත් කළා. ණය සීමාව වැඩි කළා. ආයි වැඩිකෙන ඉදිරිපත් කළා. මා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වගේ ඉදිරිපත් කරන ආයි වැඩිකෙන විප්ලවීය ආයි වැඩිකෙනක් වෙනවා. ඒ ආයි වැඩිකෙන දැනට සකස් කරමින් යන්නේ. ඒක තියෙනවා බදු විමුක්ති ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය කියලා. ඒක සදා වැඩසටහනක් තියෙනවා. මේ මේ රටේ මිනිස්සු හා මේ රටේ ජනතාව හා මේ රටේ සම්පත් මත වැඩි විශ්වාසය තබන ඉතාම කෙටි කාලයක් තුළදී ආර්ථිකය නැවත නගා සිටුවන. දැන් මේ බැංකු වාර්තාව අරන් කියවන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් හැම මිනිස්සෙක්ම මේ නිදාසේ ඉන්න කාලේ මේ මම හිතන්නේ මේක වෙබ් එකට දාලා ඇති 2019 වාර්ෂික වාර්තාව 15 16 17 18 19 කියන අවුරුදු පහේම අවුරුද්දෙන් අවුරුද්දට රටේ නිමවුම ආදායම සේවා නිවෘත්ති මිල මට්ටම ගෙවුම් ශේෂි ඉතුරු ආයෝජනය වැනි සාරු ආර්ථික විචක්ෂණ සියල්ල කඩාවැටුණු ආකාරය පිළිබඳ අපු මම මේක ගැන වෙනම විශ්ලේෂණාත්මක පොතක් සති දෙකක් තුළදී නිකුත් වෙනවා. මේ දවස්වල මේ සාරකවල වැඩි ටයිප් සෙටින් කරන මුද්‍රණ කරන මුද්‍රණාලයම වහලානේ තියෙන්නේ. එතකොට මේ කරපු විනාශය මේ විශේෂයෙන් මේ රටේ බුද්ධිමත් ජනතාවට අවබෝධ වෙන්න ඕනේ. ආර්ථිකය කරන්නේ කොහොමද, ආර්ථික කර්මනාකරණය කියන එක ගැන මේ මීට වඩා හොඳ විශ්ලේෂණයක් නැහැ. මගේ නෙමෙයි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ විෂයානුබද්ධ විද්වතුන් කියලා පිළිගන්නේ කැමැති වුණත් නැතත් මේ සල්ලි කොලේ අච්චු ගන්න තැන අපි හැමෝම අතේම ජීවත් වෙන්න තියෙන මේ සල්ලි කොලේනේ. අවුල් 74 ලක්ෂයකට බෙදුවේ 5000. මේ 5000 කොලේ මුද්‍රණය කරන ආයතනයේ විසින් මේ කියන්නේ මේ මේමයි අට උනේ කියලා මේක පිළිගන්නේ නැහැ. නිල වාර්තාව කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න ඕනේ. හොඳ අවසන් වෙලාවට කීපිට අපි යන්නේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් අපිට මේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ගෞරවමත්තුමනේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අපිට. ඔව් අපි සියලු විවෘත කිරීම කරන්නේ මනුස්ස ජීවිත එක පාස්කු ප්‍රහාරය වගේ නෙමෙයි. සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතු බවත් ඒ නිසා මනුස්ස ජීවිත සුරක්ෂිත කොට පෝෂණය කිරීමත් රජයේ මූලික වගකීම වන බව හරියටම හිතාගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ආණ්ඩුව වැඩ කරන්නේ. එතකොට අපි විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යෝ ඔබ දන්නෝ මේ වැටකටවත් විශ්වවිද්‍යාල ගිය නැති අයත් මේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ගැන කතා කරන යුගයක් මේ. ඒ කෙසේ වන්නේ වී නමුත් ඒ නේවාසිකාගාරව ඉන්නවා. අද නේවාසිකාගාරව වල ඒ හිතිය විදියට ඉන්න බෑ. ඒතකොට මේවා සම්පූර්ණයෙන්ම අපිට පිළිපදින්න වෙනවා. අපි කැමැති වුණත් අකමැති වුණත්
සෞඛ්‍යංශයේ දෙන උපදෙස් අවුරුදු දෙකක කාල පරිච්ඡේදය යනදී ඒව තාම හදාගෙන යනවා. දැන් 11 වෙනිදාට හෙට කරා අද හෙට කරන්නේ හෙට විශ්වවිද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල කොටසකුත් අධ්‍යන කාර්ය මණ්ඩලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ කොටසකුත් ඒ උපකුලපතිවරයා විසින් අවශ්‍යතාවය මත කැඳවනවා. එහිදී කරන්නේ ඔන්ලයින් කමේට දැනට මේ විශ්වවිද්‍යාලවල පාඨමාලා දේශන පැවැත්වෙනවා. ඒව ශිෂ්‍යෝ භාගත කරගන්නවා. ඒවට සම්බන්ධ වෙනවා ප්‍රශ්න විචාරය කරනවා. මේ පිළිබඳ අපි නිරන්තර සැලකිල්ලක් දක්වලා මුළු විශ්වවිද්‍යාල පද්ධතියම ඒ සඳහා යොමු කරවල තියෙනවා. ඒ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා මගේ අමාත්‍යංශයේ ලේකම්තුමා උපකුලපතිවරු කීප දෙනෙකුත් හෙට දිනේ පස්වරු තුනට ජාතියට දැනුම් දෙනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය මොන වගේ මෙහෙවරක්ද, පසුගිය කාලය තුළ ඇති කරපු රැඩිකල් වෙනස්කම් මොනවද, විප්ලවීය වෙනස්කම් මොනවද කියන එක පිළිබඳ පැහැදිලි කරනවා හෙට පස්වරු තුනට. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාල දරුවන්ට විවෘත කිරීමේ කිසිම තීරණයක් අද වෙනකන් අරන් නැහැ. අනධ්‍යන කාර්ය මණ්ඩලවල කොටසක්, අධ්‍යන කාර්ය මණ්ඩලවල කොටසක් ඒ උපකුලපතිතුමා විසින් විශ්වවිද්‍යාලයේ අර මේ අන්තර්ජාල විද්‍යුත් ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට කියන පාඨමාලා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරන්නේ අනධ්‍යන කාර්ය මණ්ඩල මේ දීර්ඝ කාලයක් වසලා තියෙන නේවාසිකාගාර හා විශ්වවිද්‍යාල සුද්ධ පවිත්‍ර කළා, විස බීජ හරණය කළා. ඒ දරුවන් කැඳවිය හැකි ඉඩ දෙන ඉක්මම්ම දවසට කැඳවීම තමයි බලාපොරොත්තු. හැබැයි ඒ දවස සාමනේ ඔලා අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙන ඉදිරි කාලයක් එක්කම තියෙන තවත් වැඩගත් කරුණු කීපයක් කතා කරන්න අපි අර කැබිනට් ප්‍රකාශකතුමන්ට වෙන්න කියලා කිව්ව මේ එල්ලබෙන චෝදනාවන්ට රජයේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා හරියට පැහැදිලි කරලා දෙන්න තියෙන බොහොම ස්තුතියි. අද දවසේදී අපිත් එක්ක සහභාගී වුණේ උසස් අධ්‍යාපන නවෝත්පාදන තොරතුරු හා සංවේදන දාර්ශනික රෝමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාට බොහොම ස්තුතියි. අද සුභාර්ථිය සම්මාන මණ්ඩපයට සහභාගී වුණාට බොහොම ස්තුතියි. අද සුභාර්ථිය ප්‍රාත් සංකල්පයේ තරුණ දිසානායක නිෂ්පාදන දිනාට සමීර කොඩිකාර, නිෂ්පාදන අධීක්ෂණය සුධර්මික අභිජයරත්න, විධායක අධීක්ෂණය හින්දික චාරත්න, ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ කර සභාපති ජනත් වික්‍රමසිංහ මහතුමන් මේ මොහොතේ සහභාගී වෙසිතෝ. එතන අපි සමු ගන්නවා අදට මම සංජය මදුසංකමතුමනි. ඔබට ජයග්‍රාහී සුබ දවසක්.